දැන් පින්වතුනි තවත් සති අන්තයක් ලැබුණා. ඒ වගේම ඔබේ ජීවිතේ තවත් දවසක් නිමවටපත් වෙනවා තව හොරාවකින් කීපයකින්. කාලය කිනක නිරන්තරයෙන් අපේ පිටිපසින් හඹාගෙන එනවා. අපි හැල හොල්මනක් නැතුව දුවගෙන යනවා. හැබැයි දුවන්නේ හරි පැත්තටද නැද්ද කියන එක අනුව කෙනෙක් ජයගනීවි, තව කෙනෙක් පරාජිතයෙක් බවට පත් වේවි. ලේසි පහසු ගමනක් නෙමෙයි පින්වතුනි අපිට දැන් යන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි කවුරුවත් මේ පුරුද්දට සසරරාවක් නෙමෙයි. මේ ප්‍රැක්ටිස් වෙන සසරේ ඉන්නව නෙමෙයි. ඔබ රද නිවන් දකින්නයි ප්‍රැක්ටිස් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. සසරේ ඉන්න හොඳටම දන්න. ඒ සම්බන්ධයෙන් විශේෂඥවරු. සසර පැවැත්ම කරගෙන යන්නේ කොහොමද කියලා ඔබ හැම දිනාටම PhD එකක් තියනවද නැද්ද? ඕන කෙනෙක්ට කියලා දෙන්න බැරිද? ඉතින් අපේ ඇටලේ මස් නහර කිඳා බැහැලා අපේ ඇඟේ ලේවල දුවන්නේ පින්විතනේ මේ සසර හරි සාරයි කියන අදහස. ඉතින් අනන්ත සසරකට පස්සේ ඔන්න ඔය කියන අදහස හිතින් අයින් කරගන්නවා කියලා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. කවුරුත් රැවටෙන්න එපා. මේක අපිට හරි ලේසියෙන් කරන්න පුළුවන් කියලා. ඔබට සෝතාපන්න ඵලය සාක්ෂාත් වෙනවා කියලා කියන්නේ පින්වතුනි හේතුවල ඵලයක්. මොකද හේතුන්ගේ ඵල හැරෙන්න මේ ලෝකේ විද්‍යාමාන වෙන්න වෙනමුකුත් නැහැ. යමක් විද්‍යාමාන වුණා නම් ඒ හේතුක ඵලයක්. නැත්තම් හේතු රාශියක ඵලයක්. එකම අසංකතයයි මේ ලෝකේ තියෙන්නේ. ඒකත් මේ ලෝකේ තියෙන එකක් එහෙම නෙමෙයි. නිවන කියන එකත් මේ ලෝකේ එකක් වුණා නම් ඒකත් හේතුන්ගේ ඵලයක්. හරි වැඩක් වෙන්නේ එහෙම වුණා නම්. හොඳ වෙලාවට නිවන කියලා කියන්නේ ලෝකෝත්තර දහම. ඒ කියන්නේ ලෝකයක් තුල එක පණවන්න බෑ. හැමදාමත් වතුර ජීවත් වෙච්ච මාළුවට ගොඩබිම කොයි වගේද කියලා ඇහුවට උට කිව්වට තේරෙන්නේ නැහැ. ගොඩබිමට ගීපු ගෑස් බෑව නැත්තා ඉබ්බා ආපම් වතුරට ඇවිල්ලා කියනවලු දන්නවද වැඩ? අපි මේ මෙච්චර කල් මුහුදේ වතුරට යට වෙලා හිටියද? මෙතනින් චුට්ටක් ඉස්සරහට ගියහම මේ පොළොවේ අඩිය ගහන්න පුළුවන් තැනක් තියෙනවා. අඩිය තියලා ඇවිදින්න පුළුවන් තැනක් තියෙනවා. එහෙ ගස්වැල් තියෙනවා. අලකොළ පළතුරු තියෙනවා. තව එයා වගේ නෙමෙයි ලොකු ලොකු සත්තු ඉන්නවා ඒකේ. කකුල් දෙකෙන් ඇවිදින සත්තුත් ඉන්නවා. හැබැයි හතරෙන් ඇවිදින මුන්දලට වඩා හොඳයි. යන්තම් මම මගේ ජීවිතේ බේරගෙන ආවේ. කියයිද නැද්ද? අනිවාර්යෙන් කියයි. ඉතින් ඕක කොච්චර මාළුවට කිව්වත් පින්දිනේ මාළුවට ඕක තේරෙන්නේ නැහැ. මාළුවට ඕක තේරුම් ගන්න නම් දවසක ඔක්සිජන් ටැංකියක් කරේ බැඳගෙන යන්න සිද්ධ වෙනවා. අර ඉබ්බගේ පිටේ නැගලා ඔක්සිජන් ටැංකියක් බැඳගෙන දවසක යන්න සිද්ධ වෙනවා. ඔය ගෝත්‍රය බිඳ ගන්න කම්පෙන් තුනේ මේ ලෝකේ තියෙන යථා ස්වභාවය දකින්න බෑ. ඒකයි. ඉස්සර දැන් ඔබ නම් බොහෝ කාලයක් තිස්සේ බණ අහලා මේ ආපු පිරිසක්. මම මතකයි ඉස්සරම අපි දේශනා කරන දවස්වල විශේෂයෙන් ආරාමයෙන් පිටට වැඩලා එම් බොහෝ මිනිසුන්ට මේ නිවන කියන එක ගැන අවබෝධයක් නැහැ පින්තුනි. ඔබට තියෙන තරම්වත් අවබෝධයක් ඒ මිනිසුන්ට නැහැ. නිවන නිකන් අර nice to do must do නෙමෙයි. nice to do. අනිත් ඒවා ඔක්කොම කරලා ඉවරලා වෙලාවක් තිබ්බොත් නිවන්ට හිකුත් දකින්න. නේ අනේ ඔක්කොම වැඩ ඉවර කළා.
වෙලාවක් ඉතුරුලා හැම තිබ්බොත් අර අපි කියන්නේ ගිහිල්ලා ඔෆිස් එකේ අර වැඩේ කළා මේ වැඩේ කළා මේ වැඩේ කළා වෙලාවක් ඉතුරුනොත් අපි කොහෙන් හරි ටිකක් කාලත් එමු ඒ වගේ තමයි පින්වතුනි මේ බොහෝ දෙනෙක්ට මේ නිවන කියන එක මේක හරි ෆොරින් දෙයක් මිනිසුන්ට හරි අමුතු දෙයක් මේක මොකද කවදාකවත් මේ විදිහට හිතන්න මිනිස්සේ පුරුදු වෙලා නැහැ පින්වතුනි මනුස්සය හිතන විදිහ සම්පූර්ණ පරිවර්තනයක් වෙන්න ඕනේ පින්වතුනි මේ නිවන කියන එක ගැන අවබෝධයක් ගන්න උතුරින් ඉඳන් දකුණට ඇවිදගෙන යන මනුස්සය දකුණින් ඉඳන් උතුරට යන මනුස්සයව ඒ දෙන්නම් පිටත් උනේ එක තැනක ඉඳගෙන කවදද හම්බෙන්නේ එනවා දෙන්නම් පිටත් උනේ එක තැනක ඉඳන් මෙයා යනවා මේ පැත්තට මෙයා යනවා මේ පැත්තට මේ දෙන්න කවදද හම්බෙන්නේ හම්බෙන්නේ නැහැ කවදාවත් හරියටම පින්දින අංශක 180ක් අනිත් පැත්ත ගහන්න ඕනේ සම්පූර්ණයෙන්ම ඔපොසිට් ලෝකේ සාරය කියන්නේ යමක්ද ආර්යෝ ඒ අසාරයි කියයි ආර්යෝ සාරයි කියලා කියන්නේ යමක්ද ලෝකය ඒ සාරයි කියයි බලන්න 100ක් අනිත් පැත්ත නෙමෙයිද කියලා ඉතින් මමත් පින්දින මේ ලෝකේ සාරයි කියාගෙන හිටපු එකෙක් අද මෙහෙම කිව්වට ඔබ දන්නේ නැහැ මං ඉස්සර කිව්ව කතා. ඔබට මාව හම්බෙන්න තිබි ඉස්සර. එන අද ඔබ මෙතන නැහැ. මං කියන දේ තේරෙනවනේ. ඔබ මට ඉස්සර හම්බ වුණා නම් අද ඔබ මෙතන නැහැ. මගේ ජීවිතේත් මට ඉස්සර හම්බෙච්ච බොහෝ දෙනෙක් අද මෙතන නැහැ පින්විත. මොකද ඒ අයත් මට තිබ්බ දෘෂ්ටියට මං දෘෂ්ටි ගැන්නෙව්වා. අමුසලා මොකද්ද ඔය කරන්නේ මෙච්චර සාරවත් ලෝකයක් තියෙනවා ඇඳරෙලා බුදිය ගහගෙන හරියන්නේ නැහැ සල්ලි හම්බ කරපල්ලා එක ගයක් හරියනවද එක ගයකින් මක් කරන්නේ ගහගෙන ගෙවා පහක් එක ගයෙන් මක් කරන්නේ හැමෝටම තියෙනවනේ එක ගයක් කෝටියක් මක් කරන්න හැමෝටම තියෙනවනේ කෝටියක් හම්බ කරනවා නම් හම්බ කරනවා කෝටි 25 මාසෙට තඩි අසත්පුරුෂයෙක් වින්විතරේ මම ඉස්සර හම්බෙච්ච හම්බෙච්ච කගේ ඔළුව කැරකෙව්වා ඒ පැත්තට ලෝකෙ පැත්තට දහම මුණ ගැහුණාට පස්සේ පින්විතනේ කන පිට පෙල්ලුණා. ආයේ මට හිතා ගන්නවත් බෑ මොකද්ද ඒ වුනේ කියලා. නිකන් අඹරෝලා 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 අතරිය වගේ. මම අඳුන් කුඳුන් වුණා ඊට පස්සේ. මට අදවදගේ මගතකයි මුලින්ම ගුරු හඳුරන් වහන්සේ නැත්නම් දේශකතුමාගේ දේශනාවක් අහලා මං ගෙදර යන්න පිටත් වෙච්ච දවසේ. වාහනේට නැගලි වෙලා දැන් යා වාහනේ ලව ගන්නත් බෑ. මේක ඉස්සරහට දයන් ඕනේ පස්සට දයන් ඕනේ. හඩි කනේ පාරක් එදා වැදුනේ පින්වතුනි මේ ලෝකේ හරි ආශාවද හරිම සාරයි මේකේ පුළුවන් තරම් පය ගහලා උසම තැනට ලොකුම තැනට යන්න ඕන කියලා හිතන් හිටු මට ඔය කරගෙන යන වැඩ පිළිවෙල කරගෙන යොත් ඒ කාන්තෙන්ම බල්ලෙක් තමයි ඉතුරු වෙන්නේ කියලා මගේ හිතට හොඳට කා වැදුනා එදා ඔය කරගෙන යන වැඩ පිළිවෙල කරගෙන ගියොත් මේ කාන්තෙම කකුල් හතරෙන් තමයි ඇවිදින්න සිද්ධ වෙන්නේ කියලා පින්දුනේ මේ කාන්තෙම මට ඒක අවබෝධ වුණා දැන් ජීවිතය අනිත් පැත්ත පෙළුණා ඔබටත් පින්විතනේ මේ කියන දවස ඔබේ ජීවිතයට ළඟා කරගත යුතුමයි එහෙම නැත්තම් මිනිස්සෙක් වෙලා වැඩක් නැහැ පින්විතනේ ඒකයි මිනිස්සු කියනවා මනුස්ස ලෝකය කියලා කියන්නේ සුගතියක් කියලා මම ඒක පිළිගන්නේ නැහැ මනුස්සෙක් වෙච්ච පල්ලියට එයා සුගතියක ඉන්නේ කියලා මම පිළිගන්න කැමති නැහැ. මොකද පිංගුතනේ හිතක් හිතක් ගානේ මේ මනුස්සයා කියන සත්‍යය සුගතියකලු ඉන්නේ. හැබැයි හිතක් හිතක් ගානේ. මම ඔබට ගිය සතියේ කිව්වේ ඔය හිතකට ඔබට මයික්‍රොෆෝන් එකක් අල්ලලා ඇම්ප් එකකට හයි කරා නම් එහෙම. මේ ආරාමේ බල්ල වෙලවන්න රතිඤ දාන්න ඕනේ නැහැ. ඔන්න ඔකටි ඔය ටික බෆල් වලට දැම්මනම්
මේ පන් ආරාමේ නේ පන්සලේ ගාමිමින් ඉන්න බල්ලු ටික දුවනවා ඊට පස්සේ. ඔය එක හිතකට ඔය හිතක් වැය වෙලා යද්දි දැනෙන ශෝකේ වේදනාව මේ ලෝක සත්‍ය රැහෙන්න දුන්නා නම් මරලා තෝනියක්. කීයක් හම්බ කරත් පින්විතනේ ඔය ප්‍රශ්නෙට උත්තරයක් හම්බෙන්නේ නැහැ. ඔබ හොඳට අවබෝධ කරගන්න පින්විතනේ මේ ආර්යය දකින්න දුකයි. ලෝකයා විඳින දුකයි අතර වෙනස. ඔබ දුක දැකගත් දවසට තමයි පින්විතනේ දුක් විඳින එක නවත්ත ගන්න ප්‍රවේශයක් ගන්න පුළුවන්. දුක කියන එක තියෙන්නේ දකින්න. මිසක් විඳින්න නෙමෙයි. අපි මේ දුකත් එක්ක වැරදි දේ කරන්නේ. ඇත්තනම ඔබ දුක පරිශීලනය කරන්නවත් දන්නේ නැහැ හරියට. මෙන්න මේ පොත්වල ලියලා තියෙනවා. අර පතන අර කබඩේ දින පොත්වල. දුක කියන එක හරියට පරිශීලනය කරන්නේ කොහොමද කියලා. ඔබ දුක හරියට පාවිච්චි කරන්නවත් දන්නේ නැහැ බලන්න. මේ නිවන ගැන මම කතා කරන්නේ. ඔබ දුක කියන එක හරියට පරිශීලනය කරන්න දන්නේ නැහැ. මේ ලෝකෙට පහළ වෙච්ච මහා යතිවරයන් වහන්සේලා කියද්දි දුක දකින්න අන්න දුක විඳින්න කිව්වා විඳින්න දුක දකින්න මොකක් දුක දකින්න දුක විඳින්න කිව්වා යා පිළිගනි මනුස්සයෙක් වෙන්න ඕනේද දුක් විඳින්න ඒ ඇයි ඔච්චර අමාරුයි මනුස්සයෙක් කියලා දුක් විඳින්න හිතලා බලන්න ජීවිතය කියලා ඔය කරලා තියෙන්නේ ඉපදිත දවස නම් දුක් විඳින එක නෙමෙයිද ඔබ මේ දහම් මඟට නැඹුරු වෙනකන් ජීවිතය කියලා කරලා තියෙන්නේ දුක් විඳින එක නෙමෙයිද මනුස්සයෙක් වෙන්න ඕනද දුක් විඳින්? නැහැ. මනුස්සයෙක් වෙන්න කොච්චර අමාරුද කියලා දැන් ඔබට යම් අවබෝධයක් තියෙන්න එපයි. එක එක ආකාරයෙන් බුදුහාඳුර ඔබ දේශනා කරලා තියෙනවනේ කන කැස් බෑ වීසුදලින් අහස දකින්න වගේ ආදි වශයෙන් නොඑක් නොඑක ආකාර උපමා දීලා තියෙනවා. ඒතර ඔච්චර මනුස්සයෙක් වුණේ අමාරුවෙන් දුක් විඳින්. ඉතින් මනුස්සයෙක් වෙන්න ඕනේ නැහැ දුක් විඳින්න. ඔබ ගියත් බබේ කර කර හිටපු ටික තිබ්බනම් ඒ ඇති දුක් විඳින්න. සතර පාර වැඩිච්ච කෙනාට හොඳටම ක්වොලිෆිකේෂන්ස් තියෙනවා දුක් විඳින්න. ආ එතනින් එහාට මහන්සි ගන්න ඕනේ නැහැ දුක් විඳින්න. හැබැයි ඒ ක්වොලිෆිකේෂන් එක මත පිංගුතුනි ඔබ දුක හරියට පරිශීලනය කරන්න දැනගන්න. ඒකේ දුක අවබෝධ කරගන්න. තථාගතයන් වහන්සේලා කියලා කියන්නේ තමන්ගේ ජීවිතෙන් දුක සම්පූර්ණයෙන් අයින් කරපු කෙනෙක් නෙමෙයි. දුක විඳින කෙනෙක් නෙමෙයි උන්වහන්සේලා. දුක තියෙනවා. අවබෝධ කරගත්තා. හේවත් දැක්කා. ඔය දුක දැකගෙන තමයි පින්වතුනි තථාගතයන් වහන්සේගේ පළමු සද්ධර්ම දේශනාවේ. කොණ්ඩඤ්ඤම් වහන්සේ සෝතාපන්න ඵලයට පත් වෙන්නේ. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියන කාරණාව අවබෝධ කරගන්න. අපි උත්සාහයක් ගම් පින්නේ ඔක තේරුම් ගන්න. බලමින් ඔච්චරනේ කිව්වේ. ඇත්තනම් බලන්න දවසක් පැවතුම් සූත්‍රයේ කොහෙද තියෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන උදා වෙනවා. ඔය කොහෙද ඔයද ඔකේ තියෙන්නේ? මෙච්චර ලොකු දහම් සම්භාරයක් ඇත්තනම් අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ පින්වතුනේ. උන්වහන්සේල මහා ප්‍රඥයෝ මේ පේලි දෙකක් කියද්දී උන්වහන්සේලා මේ සම්පූර්ණ ක්‍රමවේදය අවබෝධයට පත් වෙනවා. නමුත් නෙය්‍ය මට්ටමට එන්න එන්න මිනිස්සු ලොකු දහම් සම්භාරයක් කියලා ඊට පස්සේ ඕක සාරාංශ කරලා දෙන්න ඕනේ. මේ අරක තමයි ඔය කිව්වේ කියලා. දැන් මට ආරංචි සමහර පින්වතුන් වරදක් පෙන්නනවා මේ පින්වතුන් ඒක ස්වභාවය. සමහර පින්වතුන්ගේ හිතවලට අදහසක් ඇවිල්ලා තියෙනවා. දැන් ගිය සතියේ මම හිතන්නේ ගුරුහාමුදුරන් වහන්සේ පටිච්චසමුප්පාදය ඇසුරෙන් මෙතුවක්කල් කතා කරගෙන ආපු දහම් කාණ්ඩයක් විස්තර කරන්න පටන් ගත්තා. කොහොමද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ආස්වාදය සපයි සාරයි කියලා ගත්ත කෙනාට පටිච්චසමුප්පාදය කියන ක්‍රමවේදය හරහා මේ දුක උදා වෙන්නේ කොහොමද කියලා උන්වහන්සේ පැහැදිලි දෙන්න කරන්න පටන් ගත්තා. සමහර පින්වතුන් හිතලා තියෙනවා මේ මෙච්චර කාලේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කතා කරලා ඉඳලා දැන් මේ වෙන පැත්තකට පාර හරවලන්නේ වාණි හරවලන්නේ එතකොට මෙච්චර කාල කිව්වේ වැරදි? ඒක වෙන්නේ නැති දැන් වෙන එක ගැන කතා කරන්නේ. උන්වහන්සේටම තේරෙලා ඇති උන්වහන්සේ වැරදි අපිට කියන්න ලැජ්ජ ඇති. ඕක කොර කොර ඉඳලා හරියන්නේ නැහැ.
පරිසම්පාදේ කතා කරන්න ඕන. මං කිව්වේ එහෙම අදහස් පින්වතුනි ඔබේ හිතට බැහැ ගන්න පුළුවන්. පින්වතුනි ඔබ තේරුම් ගන්න මෙච්චර දැන් ගිය සතිය පුරාවටම ගෘහාන්දරෝ පහලට බැහැලා අපේ හාමුදුරන් වහන්සේලාට අනුශාසනා කරන්න වෙලාවක් ගත්තේ නැහැ උන්වහන්සේ. උන්වහන්සේ ඔබ හන්දල වැඩසටහන කරගෙන යන්න කියලා. ඒතර ගිය සතියම අපිට උන්වහන්සේ මිස් වුණා. ඒ ඔබ නිසා. මොකද ඒ සතිය පුරාවටම පින්වතුනි තව තව උන්වහන්සේට දහම පරිශීලනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. කොයි වෙලාවෙක ගියා ත්‍රිපිටකේ පොත් ටික අරගෙන අර වයිට් බෝඩ් එකක් තියාගෙන ඒක ලියලිය අපි ගියාට පස්සේ උන්වහන්සේට ඒ අවබෝධ වෙච්ච කරුණු අපිට කිය කිය ඔබ වහන්සේ මොකද මේක ගැන හිතන්නේ? දැන් යංකින්චි සමුදේ ධම්මා සබ්බන්තං නිරෝධම්මන්ති කිව්වම් පින්දින ඔබේ වැඩේ කරනවා නම් ඔච්චර මහන්සියක් ගන්න ඕනේ නැහැ. උන්වහන්සේ ඔය ටික කරන්න පින්දින උන්වහන්සේගේ නිවන උදෙසා නෙමෙයි. නෙය පිරිසකට මේ දහම අවබෝධ කර දෙන්න පින්තුනි ගොඩාක් සාක්ෂි දෙන්න වෙනවා. මේක තමයි ඇත්ත. මේක තමයි ඇත්ත. නෑ බය වෙන්න එපා. මේක තමයි ඇත්ත. ඕක තමයි කරන්න ඕනේ කියලා. එන ඔබ හිතාගත්තොත් පින්තුනි මේ වෙන එකක් නේ දැන් මේ කියවන්න පටන් ගන්න. මෙතෙක්කල් කීපුර එකට සම්පූර්ණයෙන් හරස් වෙච්ච එකක් නේ. පාස්පර වෙනස් එකක් නේ. ඒ ඔබට තේරෙන මට්ටම. එහෙම නෙමෙයි පින්තුනි. අද උන්වහන්සේ තවත් ටිකක් ඒක පැහැදිලි කරලා දෙයි ඔබට. නමුත් ඔබේ හිතේ දෘෂ්ටියක් බැහැගෙන තියෙනවා නම් මේ මෙච්චර කල් කීප එක වැරදි. ඒකයි මේ දැන් අලුත් එකක් කියන්න පටන් ගන්න තියෙන්නේ කියලා. ඒ ඔබේ දෘෂ්ටිය වැරදි. උන්වහන්සේ රැඳිලා නෙමෙයි. පරිසම්පාදේ හරහා විග්‍රහ කරත් පින්තුනි බොහොම ලස්සනට අවබෝධ වෙන දේ තමයි. රූපේතන සංඥා සංකාර විඤ්ඤාණ වල ආස්වාදයි සපයි සාරයි නෙමෙයි. ඕක පෙළෙනසුළුයි දුක් දෙනසුළුයි අසාරයි කියලා වැඩුවා නම් වැඩේ කොට කියලා. ඒක ඔබට අවබෝධ වෙයි. අද සමහරට උන්වහන්සේ වයිට් බෝඩ් එකේ ඇඳලා පැහැදිලි කරලා දෙවි. පෙළෙන සත්‍යය පෙළීමෙන් නිදහස් වෙන ක්‍රියාත්මක කරන යාන්ත්‍රණය තමයි පින්දින පටිච්චසමුපාදය කියලා කියන්නේ. ප්‍රොසෙස් එක. ওই ප්‍රොසෙස් එක තුළ පින්දින අපි සත්‍යෙ පනව ගන්නවා. ඔතනයි වැරදින තැන. ඔය ප්‍රොසෙස් එක දුවවන්නේ ඔය ක්‍රියාවලිය දුවන්නේම පින්වුතින අර පටන් ගන්නවා රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ආශ්වාදයි සපයි සාරයි කියලා ඔන්න ඔය තැන ඉඳන් තමයි මේක නව දොට්ට දාන්නේ. අවිද්‍යාව කියන හාදය සංකාරයක් කරලා විඤ්ඤාණ කියන එකව දොට්ට දාන්නේම මේ ආශ්වාදයි මේවා. දැන් හොයන්වරේ. එහෙනම් ඕකේ මුල තියෙන්නේ පින්වුතින ඔබ මෙතුවක්කල් වඩපු මේ රූප වේදනා සංඥා සංකාර ආස්වාදයි සැපයි සාරයි කියලා සසරත් ඉසේ වඩාගෙන ආවා. ඕක නිසයි පින්වතුනි පටිච්චසමුපාදයේ කියන ක්‍රියාවලිය ඔබ දිව්වේ. එහෙනම් ඔබ දිව්වා කියලා එකක් නැහැ ඇත්තටම. ඔබ කියලා කියන්නේ පටිච්චසමුපාද ක්‍රියාවලිය තමයි. දැන් මෙතන අද 6700ක් ඉන්නවනම් ඔය ඔක්කොම පටිච්චසමුපාද ක්‍රියාවලිය ටිකක්. එච්චරයි. නිසා සත්‍යෙත් පනවන්න පුළුවන්ද? බැරිද? පුළුවනොත් බැරිත් බෑද? කොහොමද? තවද නැද්ද මිනිස්සු හිර වෙන තැන් ඔබ? ඔව් කිව්වක් ගහනවා බෑ කිව්වක් නෑ කිව්වක් ගහනවා. ඒකට හේතුව පින්දුනේ මේක අවබෝධයෙන් ගන්න ඕනේ. මේ ලෝකේ දුක හදන්න පුළුවන් එක ක්‍රමයයි තියෙන්නේ. දුක හදන්න ක්‍රම දෙකක් නෑ. මේ ලෝකේ දුක හදන්න දුක කියන එක උදා කරන්න පින්දින එකම එක ක්‍රමයයි තියෙන්නේ. ඒක ෆයින් ටියුන් කරලා තියෙනවා පින්දින පර්ෆෙක්ට් සිස්ටම් එකක්. ඒක පුදුම කාර්යක්ෂම ක්‍රමයක්. ඒක ඒකේ අඩුපාඩුවක් හොයන්න තැනක් නැහැ. පර්ෆෙක්ට්. ඒක ඇතුල් වුණා නම් දුකම තමයි. ඒ හැරෙන වෙන පාරක් ඇත්තෙත් නැහැ දුක හදන්න. ඔන්න ඒ යාන්ත්‍රණය තමයි පින්දින පටිච්චසමුපාදය කියලා කියන්නේ. ලෝක සත්‍යය හිතාගෙන ඉන්නෝ සැප හදන්න මේ ලෝකේ එකම එක ක්‍රමයයි තියෙන්නේ. ඒක පර්ෆෙක්ට් කරපු සිස්ටම් එකක්. නිය ලස්සනට ෆයින් ටියුන් කරලා තියෙන්නේ. ආයේ කිසි අඩුවක් පාඩුවක් නැහැ ඒ ක්‍රමේ. ලෝක සත්‍යය කියනවා ওই ක්‍රමේ තමයි පරිසම්පාදේ කියනවා. එකම ක්‍රියාවලියට ලෝක සත්‍යය කියනවා මේක තමයි මේ ලෝකේ සතුටින් ඉන්න මං කරන්න ඕන දේ.
ආර්ය කියනවා මේක තමයි මේ ලෝකේ දුකින් ඉන්න ඔබ කරන්න ඕන දේ. දැන් ඔබ හොඳටම දන්නව නේද? ඇහැයි රූපය ඝට්ටනේ වුණහම පින්වතුනි මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ ඇහැයි රූපය ඝට්ටනේ වුණාම? හරි, ඇහැ ඇහැ කියන එක මොහොකටද පහළුනේ? කර්මයටද? විපාකයකට. ඒ කියන්නේ පෙර කරන ලද කර්මයක විපාකයක් විදිහට පින්වතුනි ඇහැක් පහළ වුණා. පෙර කරන ලද කර්මයක විපාකයක් විදිහට රූපයක් පහළ වුණා. ඒ කියන්නේ මේ මනේ බහැගත රූපය කියන්නේ මම කරන්නේ මේ බාහිර ලෝකේ තියෙන වස්තුවක්. ඔය දෙක එකට ඝට්ටනේ වීම තුල ආපවසරයක් විපාකයක් විදිහට පින්වතුනි මේ මනේ රූපය රූප රූපයක් හෝ ශබ්ද රූපයක් ගන්ධ රූපයක් රස රූපයක් ස්පර්ශ රූපයක් හෝ ධම්ම රූපයක් කියන එක පහළ වුණා. ඒ පහළ වෙච්ච රූපය විස්තර විග්‍රහ කරගන්න වේදනා සංඥා සංකාර විඥාන කියලා කොටසක් දහම් කොටසක් මේ මනෙම උපදිනවා. ඔය සම්පූර්ණයෙන්ම විපාක ක්‍රියාවලියක්. කොහොමද අපි දන්නේ? අපිට කොහොමද 100%ක් පැක්කෙට ගියන් බුලම් මේක කර්මයක් කරලා කරන දෙයක් නෙමෙයි විපාක වෙන දෙයක් කියලා. මොකද එවිඩන්ස් එක? මොකද සාක්ෂිය එක? කර්ම කරන්නේ නැති කයි කවුද? අරිහතුන් වහන්සේලා. උන්වහන්සේලාට ඕක වෙන්නේ නැද්ද? වෙනවා. එහෙනම් කර්මයක් කරන්න ඕනද ඇහැ රූපය ඝට්ටනේ වෙලා රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පහළ වෙන්නේ? නැහැ. අන්න අපිට සාක්ෂියක් හම් වුණා පින්වතුනි මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන ඒවා පහළ වෙන්නේ විපාකෙට. ඒ කියන්නේ කවදාකවත් කර්මයක් කළා නැහැ නෙමෙයි නෙමෙයි. උන්වහන්සේ අරිහත් වෙච්ච දවස ඉඳන් කර්ම කරේ නැහැ. හැබැයි එදා වෙනකම් කරගත්ත කර්ම ටික හොඳටම ඇති. දෝ ඔබ අද පින්වතුනි මේ සසරේ ඇවිල්ලා මෙච්චර දුරක් ඇවිල්ලා අද වෙනකම් කරගත්ත කර්ම ටික ඔබ දැන් රහත් වුණා. සසරේ ආවට ආව වගේ දෙගුණයක් යන ඔබ ගාව තියෙනවා ඇති වෙන්න. ඒ කරගත්ත කර්මල විපාක. හොඳ සහ නරක දෙකම. එහෙනම් බය වෙන්න එපා කවුරුත්. ඔබට ඇතිපදම් මේ සසර යන්න බඩු හැව. බය වෙන්න එපා. ඇති වෙන බඩු තියෙනවා. ඉතින් හිතලා බලන්න කර්ම කරන්නේ නිර්අපරාධ නෙමෙයිද කියලා. තේරුමක් නැතුව ඒ කර්ම කරන්නේ. ඔබට සසර යන්න නම් ඕනේ ඇති වෙන්න තියෙන බඩු. හරි නිකන් මුහුදට අරක් ගත්ත දෙවියෙක් ඉන්නවනම් මේ මුහුද මගේ. මුහුදේ වතුර ඉවර වෙයිද දන්නේ නැහැ. ගිහලා වතුර ටිකක් අරන් එන්න ඕනේ. අසවලාක දෙවියෝ ඉන්නවනම් මේ අහස අරක් ගත්ත දෙවියෙක්. එයා හිතා ගත්තොත් එහෙම මේ අහස මදි වෙයි ඉවර වෙයිද දන්නේ නැහැ අහස. අහස ටිකක් අරන් එන්න ඕනේ. අන්න ඒ වගේ පින්වතුනි මම උපමාවක් ඔබට දෙන්නේ ඔබ මේ වෙනකොට කරගත් කර්ම ටික හොඳටම ඇති ඔබ සසරේ ආපු දුර වගේ ඩබල් යන්න. එන අනන්තේව දෙකක් යන්න ඇති. එන ඔබට හිතෙන්නේ නැද්ද මේ කර්ම කරනවා කියලා කියන්නේ තේරුමක් නැති වැඩක් කියලා. ඒක තව ටිකක් අපි විස්තර කරගමු. බලන්න එන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන අපි කියන්නේ උදා වෙලා වැය වෙලා යන විපාකයට. ඕක කර්ම කරත් එකයි නැතත් එකයි විපාකයට යෝග උදා වුණේ. එන ඔබ කරන්න ඕන දෙයක් නැහැ ඒක විපාකෙට වෙනවා. අරිහතුන් වහන්සේලාත් ඒක වෙනවා කියලා කියන අපි හොඳටම දන්නවා. කර්මයක් කරන්න ඕනේ නැහැ. ඒතොර ඒ කියන දහම ඔය කියන සංසිද්ධිය මෙතන වෙනවා. මම මෙතන කියලා කියන්නේ මම මේ නිකන් පැත්තක් මේ පෙන්වන්න. එහත් අනිත් පැත්තේ පින්වතුනි යංකින්චි සමුදේ ධම්මං කියන සංසිද්ධිය වෙනවා. මෙතන එනවා හැය රූපය ගැටෙන වෙලා රූප රූප වේදනා සංඥා සංකාර විඥාන උදා වෙන එක. මේ පැත්තේ සිද්ධ වෙනවා යංකින්චි සමුදේ ධම්මං. ඔය දෙක එකක් නෙමෙයි. මේක විපාකයක්, මේක කර්මයක්. මේ පැති සිද්ධ වෙන පටිච්චසමුපාද ක්‍රියාවලිය. ඒ කියන්නේ අවිද්‍යාව මූලික වෙච්ච පටිච්චසමුපාද ක්‍රියාවලිය. පටිච්චසමුපාද කියන වචන ටික පොඩ්ඩක් පැත්තකින් තියමු. ඔක්කොම එකට ඇඳ ගන්න ඕනේ නැහැ. සරලවගම් යංකින්චි සමුදය ධම්මං කියන ක්‍රියාවලිය මේ පැති සිද්ධ වෙනවා පිටුනේ. සමුදේ ධම්මය කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන මේ අවිද්‍යා තෘෂ්ණා දෙක එකතු වෙලා යමක් හැදෙනවා. ඔන්න ඔය යමක් කියන එක මොකද්ද කියන එකයි ප්‍රශ්නේ. අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙක එකතු වෙලා උදා වෙනවා යමක්. ඒකයි සංඋදාව කියලා කියන්නේ. සමුදේ වෙනවා. අවිද්‍යාවයි තෘෂ්ණා දෙක එකතු වෙලා යමක් උදා වෙනවා. ඔන්න ඔය උදා වෙන දෙයට නමක් කියන්න බෑ. මොකද්ද කියන්නේ? දුක. තව මොනවද උදා වෙන්නේ?
අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙක එකතු වුණාම උදාගෙන දේවල් වල ලිස්ට් එකක් ගම්බන් දුක තා කිරිබිරි පැකට් එක පාන් රතල පරිප්පු 500ක් අලගෝනියක් හ්ම් එන දුක හැරෙන්න තව මොනවද උදා වෙන්නේ දුක හැරෙන්න තව මොනවද උදා වෙන්නේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙක එකතු වුණොත් මොනවද උදා වෙන්නේ මුකුත් නැහැ අවිද්‍යාවත් උස්නා දෙක එකතු වෙලාද රූප රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ උදා වුණේ නෑ 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 ඒක විපාකෙට සිද්ධ වෙන්නේ අවිද්‍යාවත් උස්නා දෙක එකතු වුණා නම් හැදෙන්නේ එකම එක දෙයයි ඒ එකම එක දෙය හදා ගන්න අවිද්‍යාවත් උස්නා දෙක එකතු කරනව හැදෙන වෙන ක්‍රමයක් ඇත්තෙත් නෑ එහෙනම් මේ දෙක එකතු වුණා නම් හැදෙන්නේ දුක දුක හැදෙන වෙන ක්‍රමයක් ඇත්තෙත් නෑ ওই දෙක එකතු කරගැනීම හැදෙන්නේ දැන් එන ඔබට තේරෙනවද අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙකෙන් එකතු වෙලා යමක් උදා කරා නම් ඒ උදා වෙච්ච යමක් කියනක හරියට නිකන් අම්මක මනුස්ස අම්ම කෙනෙකුගේ මනුස්ස තාත්තා කෙනෙක් එකතු වුණා නම් මොනවද දෙන්න පුළුවන් ප්‍රතිඵල බూరు පැටව අලි පැටව හරක් පැටව බලු පැටව එහෙමද නෑ එන මොන පැටව විතරද මනුස්ස පැටව මනුස්ස සම්ම කෙනෙකුයි මනුස්ස තාත්ත කෙනෙක් එකතු වුණා නම් හැදෙන්න පුළුවන් මනුස්ස පැටව විතරයි නේද ඊට අමතරව තව එකෙකුත් හැදෙන්න පුළුවන්ද බෑ තව හැදුණා ඒත් මනුස්ස පැටියම තමයි එහෙම නැත්නම් මුන් අම්මලා තාත්තලා මනුස්ස අම්මලා නෙමෙයි එහෙනම් මනුස්ස සම්ම කෙනෙකුයි මනුස්ස තාත්ත කෙනෙක් එකතු වුණා නම් මනුස්ස පැටියෙක් නම් හැදෙන්නේ අන්න ඒ වගේ පින්තුණි අවිද්‍යාවයි තණ්හාවයි එකතු වුණා නම් හැදෙන්නේ එකම එක දෙයයි දෙකක් හැදෙන්නේ එකයි හැදෙන්නේ ඔන්න ඔයකට කියනවා තව වචනයක් එකට මොකද කියන්නේ දුක එන යංකින්චි සමුදය ධම්මං මොකක් ගැනද ඔය කියන්නේ දුක ගැන අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යමක් උදා වුණා නම් මේ ලොවට ඒට කියනවා දුක කියා ඒට කියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියා ද නෑ නිදා ගන්න එපා නැතනම් හවස කරන දේශන ඔබට තේරෙන්නේ නැති වෙයි පිටින්. නැතනම් ඔබට තියෙන අනුකම්පාවට මේ ඇවිල්ලා මේ දේශනාව කරන්නේ. ඔබ දන්නවනේ මම කැමති නැහැ කතා කරන්න. මම කැමති අහන් ඉන්න. මම අහන් ඉන්න කැමති මිනිස්සෙක් නිසා කතා කරන්න කැමති මිනිස්සෙක් නෙමෙයි. ඔබ දන්නවනේ මම දැන් ඔබත් එක්ක කොච්චර අඩුවෙන්ද කතා කරන්නේ කියලා. නමුත් අද හවස දවල් කරන දේශනාවල ඔබට තේරෙන්නේ නැති වෙයි බින්දනේ මේ ටික හරියට අහගත්තේ නැත්තම්. ඒකයි මම කියන්න උත්සාහ කරන්නේ. එහෙනම් බින්දනේ යංකින්ච සමුදය ධම්මං කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන යමක් උදා වුණා නම් මෙලොවට අවිද්‍යාව තෘෂ්ණාව කියන දෙක එකතු වෙන්. ඒ උදා වුණේ එකම එක දෙයයි. ඒ මොනවාද? අල කොච්චරද? අල කිලෝ? අල කිලෝ? කීයද? නෑ මොකද? දුක විතරයි. දුකයි තමුකද නෑ දුක විතරයි දැන් දුක් විඳිනවන කටියද උසන් අන්නේ නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සබ්බන්තං නිරෝධ ධම්මං ති කියන යමක් උදා වුණා නම් මේ ලෝකෙට පිංගුතුනි අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් එකතු වෙලා ඒක සංඋදා වුණා දැන් නිරුදා කරගන්න. සමුදේ වුණා. දැන් නිරුද්ධ කරගන්න. මතකද ගිය සතිය අපි දුක කියන එක සමීකරණයකින් පෙන්නවා. මතකද ඔබට? ආපු අයට මතකද? එතනදී අපිට වැදගත් කාරණාවක් මත වුණා පින්වතුනි. මේ දුක කියන එක සමීකරණයකින් පෙන්වන්න පුළුවන් වෙලා තියෙන්නේ මොකක් නිසාද? හොඳට හිතන්න මම මේ කියන දේවල් බොක් ගාලා උත්තර දෙන්න නැතුව දුක කියන එක හරි මෙහෙම හිතන්නකෝ 10 කියන එක මට ලියන්න පුළුවන් එකේව 10ක් එකතු කිරීමේ ලකුණු මැදට දාලා හවුද නැද්ද 10 කියන එක එහෙම ලියන්න පුළුවන් වෙලා තියෙන මොකක් නිසාද මොකක් නිසාද හේතුවල ඵලයක් නිසා ඇයි එකේව 10ක් එකතු වෙච්ච දැන ඔන්න හේතු ටික එකතු වුණා ඵලය මොකද්ද 10
එහෙනම් දුක කියන එක මට සමීකරණයකට දාගන්න පුළුවන් උනේ මොකක් නිසාද? දුක හේතුවක ඵලයක් නිසා. හොඳ වෙලාවට නෙමෙයිද? ඔබ මට කියන්න ගින්න කියන එක හේතුවක ඵලයක් නෙවුණා නම් ඔබ කොහොමද ගින්න නිවන්නේ? පින්වතුනි ඔබ අපි සියලු දෙනාම මේ අනන්ත සංසාරයක් ආවේ දුක කියන එක හේතුක ඵලයක් කියලා දැකගත්තේ නැති නිසා. අපි දැක්කේ වැරදි දුකක්. ඔය විඳින දුක අපි දැක්කේ. ඒ දුකට හේතුව ඒක දැක්කා. දැක්කා නෙමෙයි විඳා. ඒ කියන්නේ විඳින දුකට හේතුව දැක්කා. කැඩෙනෝ, බිඳෙනෝ, නැහෙනෝ, වෙනසෙනෝ, හොරු අරන් යනෝ, ගින්නට අහුවෙනෝ, උලඟට අහුවෙනෝ, ඔය ඉතින්. අවමන කියන්නේ ඉගෙන මේ ලෝකෙට ආපු දවස නා ඉගෙන ගත්තා, රස්සාවල් කරා, කසාද බැන්දා, දොස්තරලා ගාවට ගියා. ඔය හැම දෙයක්ම කරේ කැඩෙනව, බිඳෙනව, නැහෙනව, මැරෙනව, ඕකට පිළියම් කරන්න නෙමෙයිද? ඔය විඳින දුකේ හේතු ටිකනේ ඔබ හොයල් හොයල් ඉඳලා තියෙන්නේ. දකින්න දුක නෙමෙයිනේ පිංගදින ඔබ ප්‍රතිකර්ම කරගෙන ඉඳලා තියෙන්නේ. මොකද ඔබ දුක දැකගත්තේ නැත්නම් දුක් විඳින එක නවත්තන්න බෑ මොන සක්‍රට. දැකිය යුතු දේ ඔබ දැකගත්තේ නැත්නම් පින්විතනේ විඳින්න එක ඔබට නවත්ත ගන්න බෑ. හැමදාම විඳ විඳින්න සිද්ධ වෙනවා. ඒකයි මේ සසරට ආපු දවස් ඉඳන් පින්විතනේ ඔබ හැමදාමත් කරේ අනේ කැඩෙනවනේ, දරුව මලානේ, නැති අලුකෙක් හදාගන්න, වයසට යනවනේ බෙහෙත් බො, වයසට යන එක කල් දාන්න බෙහෙත් තියෙනවා, මේ හැම රැල්ලිය වැටෙන එක නවත්තන්න බෙහෙත් තියෙනවා, ක්‍රීම් තියෙනවා, ඔබ දන්නවනේ මට වඩා දන්නවනේ. වෑයම කරන බෙහෙත් ආදි තියෙනවා, එක්සර්සයිස් අපිත් කරා, එක්සර්සයිස් දවසක් කර දවසක් මං ජිම් එකේ ඉස්සර. අරව පුෂප් කරනවා, මැෂින් එකේ දුවනවා. ඇයි මේ? යංකින්ජි සමුදේ ධම්මං සම්බන්ධන් නිරෝධ ධම්මං දිදකලද? උදා වෙච්ච දුක හේතුන්ගේ ඵලයක් කියලා දැක්කේ නැහැ. ඒකට හේතු මොනවාද කියලාවත් දැක්කේ නැහැ. ඒ නිසා දුක විඳ විඳ හිටියා කරන්න දෙයක් නැතුව. මං මෙන්න මේ කියන වාක්‍යයේ ඔබ මට කියන්නේ ආර්ය දකින්න දුකයි අනාර්ය දකින්න දුකයි. හරිද? මම ඔබට වාක්‍යයක් කියනවා. බලමු ආර්යද අනාර්යද කියලා. ටා 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 මට රූප බලන්න ඕනේ, මගේ ඇස් දෙක පේන්නේ නැහැ. අනාර්ය දකින්න දුක මොකක්ද? මට රූප බලන්න ඕනේ, මගේ ඇස් දෙක පේන්නේ නැහැ. නැත්නම් මට ටීවී බලන්න ඕනේ, මගේ ඇස් දෙක පේන්නේ නැහැ. ආර්ය දකින්න දුකයි අනාර්ය දකින්න දුකයි මොකක්ද? මට කියන්න අනාර්ය දකින්න දුක මොකක්ද? ඇස් දෙක පේන්නේ නැහැ. මට කියන්න ඔබ මෙතුවක් කල් පිළියම් කරේ ඕකර නෙමෙයිද? මට වා කියන දේ අහන්න ඕනේ. ඇහෙන්න. කීරින් එඩක් ගෙනද දෙන්න. මට මේ කෑම කන්න ඕනේ. ඒක හදා ගන්න තේරෙන්නේ නැහැ. කියලා දෙන්නකො. මට මේ අහවල් කෑම කන්න ඕනේ හදා ගන්න තේරෙන්නේ නැහැ. අනාරේ දකින දුක මොකද්ද? ආරේ දකින දුක මොකද්ද? අනාරේ දකින දුක මොකද්ද? හදා ගන්න තේරෙන්නේ නැහැ. ආර්ය දකින දුක කෑම එක කන්න ඕනේ. පිංගුතුනි ආස්වාදයේ ඔබ දුක දකින්න ඕනේ. සැපේ තුල දුක දකින කෙනා තමයි පිංගුතුනි නියම දුකේ දැක්ක වෙන්නේ. දුකේ දුක නෙමේ දකින්න තියෙන්නේ, දුකේ දුක විඳින්නයි තියෙන්නේ. සැපේ දුක දකින්න ඕනේ. එහෙනම් මට ටීවී බලන්න ඕනේ ඇස් දෙක පේන්නේ. අනාර්ය දකින දුක පිංගුතුනි ඇස් දෙක පේන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? කණ්ණාඩි දැද්දා ගන්න ඕනේ. නැත්නම් මොකද කරන්න ඕනේ? ඇන්ටනවයිස් කරන්න ඕනේ. ඒ කිව්වේ පෙනීම දක්වා යම් කිසි හේතු ටිකක් තියෙනවා නම් ඔන්න ඔය හේතු ටික සකස් කර කර සකස් කර කර සකස් කරගෙන ඉන්න ඕක නෙමෙයි අපි සංකාර කියන්නේ. එක්කෝ ඇහැ වැඩ කරන්නේ නැත්නම් ඇහැ හරහා යන දෘෂ්ටි මේ දෘෂ්ටික ස්නායු වැඩ කරන්නේ නැත්නම් ඒකට සම්බන්ධ මොලේ කෑල්ල වැඩ කරන්නේ නැත්නම් කාචේ වැඩ කරන්නේ
නැත්නම් ඇහි ඉඳන් අර වස්තුව දක්වා එන ආලෝක කිරණ දෙක මොකක් හරි ප්‍රශ්නයක් නිසා ඒ ටික හරියට එන්නේ නැහැ. නැත්නම් ටීවී එක වැඩ කරන්නේ නැහැ. නැත්නම් ඉන්ටර්නෙට් වැඩ කරන්නේ නැහැ. නැත්නම් කරන්ට් එක නැහැ. ඔය ටිකට නෙමෙයි ඔබ මෙදුවකල් පිළියම් කරේ. සල්ලි හැම කරේ යයි. රූප බලන්න ඕනේ. ඇස් දෙක පේන්නේ නැහැ. කොයි එකද සල්ලි හැම කරේ? ඇස් දෙක පේන්නේ නැහැ. රූප බලන්න ඕනේ. මට පේන්නේ නැහැ. කන්න ඕනේ. මංගව නැහැ. කොයි එකද ඔබ පිළියම් කරේ? මංගල් නැහැ. ආන්න ඕනේ ඇහෙන්නේ. මං දුක දැකීමයි දුක විඳීමයි කියන දෙක ඔන්න ඔය වචන දෙකෙන් පෙන්වන්න පුළුවන්. ආන්න ඕනේ ඇහෙන්නේ. මම කොච්චර සල්ලයි කියලා බින්ද මේ දහම බලන්න ඕනේ පේන්නේ. දුකයි දුක් ආර සත්‍යයි දෙකම ඕක නැද්ද? අහන්න ඕනේ ඇහෙන්නේ. අනාර්යා කියනවා ඇහෙන්නේ නැද්ද? ආ මොකද කරන්නේ මේකට බය නෙපා. ආර්යයන් වහන්සේලා කියනවා අහන්න ඕනේද? මොකද කරන්න ඕනේ ඒකට? හොඳට තේරුම් ගන්න පින්දු මම මේ කියන්නේ. ඔබට මේ ටික තේරුණා නම් යංකින්ච සමුදේ ධම්මා සම්බන්දා නිරෝධ ධම්මන්ති කියන එක අවබෝධ වෙන පටන් ගන්නවා. ආර්ය දකින්න දුක ඔබ දකින්න පටන් ගන්නවා පින්තුනි. අන්න එදාට ඔබ සෝතාපන්නෙක් බවට පත් වෙයි. එතනින් පස්සේ පින්දුන ඔබ කවදදාක්වත් ඔබ පිළියම් කරයි අනිත් කොටසට. නමුත් ඔබ දන්නවා මේක වැඩක් ඇති දෙයක් නෙමෙයි කරලා. කොච්චර කරත් ඔච්චර තමයි කියලා ඔබට තේරුම් යනවා පින්තුනි. විඳින්න ඕනේ. විඳ ගන්න බෑනේ. හිතන්න ඕනේ. හිතෙන්නේ නෑනේ. මතක් කරන්න ඕනේ. මතක් වෙන්නේ නෑනේ. බලන්න මූණෙත් වෙනසක් වෙන්නේ නැද්ද කියලා කියත් බලන්න ඕනේ. පේන්නේ ඔහේ මූණෙම්ම කියන්න බැරිද මොකද්ද ආහාරය දකින්න එකයි අනහාරය දකින්න එකයි කියලා? අහන්න ඕනේ. එහෙන්නේ අහන්න ඕනේ. අන්න ආර්යගේ මූණක් එහෙන්නේ. බොන්න ඕනේ සල්ලි නැහැ. කතා කරන්න ඕනේ කවුරුත් නැහැනේ. යන්න ඕනේ වාහනේ නැහැනේ. ඔබ හොඳට හිතලා බලන්න බින්දනේ. ඔය තැන්වල කොතනද ඔබ පිළියම් කරේ කියලා මුළු ජීවිතයක්ම. දැන් කොච්චර කාල ජීවත් වුණා? ඔන්න ඔච්චර කාලයක්. එකතු කිරීම ආනන්ද සසරක්. ඔබ පිළියම් කරා. අහන්න ඕනේ. එන්නේ. බලන්න ඕනේ. පේන්නේ. වැරදි තැනට නෙමෙද ප්‍රතිකර්ම කරේ? තව ටික කාලයක් යද්දි නැගිට ගන්න ඕනේ. කකුල් දෙකට පණ නැහැ. ඇයි පිංගුතුනි ඔබ දුක්ඛාර සත්‍ය ගියාත් බැවේ දැක්කේ නැහැ. ඒ නිසා මොකද වුනේ? ගිහිල්ලා තාත්තගෙන් ඉල්ලුවා ආශ්‍රාද. මොනවද හම්බුනේ? අපිට කිව්ව නැහැ කී සත්‍ය මේ කතාව. කිව්ව නැද්ද? තාත්තගා තියෙන පොතක් කැටලොග් එක. සමහර කඩවල තියෙන ලොකු කැටලොග්. ඒක මේක පොත පෙළල තමයි බලන්නේ. මෙන්න මේ අහවල් අයිටම් එක මට දෙන්න. නම්බර් 1 5 6 7 අන්න එක ගෙනත් දෙන්න. ඒක ස්ටෝ එකෙන් ගිහලා අරන් එනවා. තාත්තගා තියෙන වගේ ස්ටෝ එකක් පින්නත. පොතක් තියෙනවා ඒකේ. ඔබ පොත තාත්තට ගියම් තාත්තා ස්ටෝරුවෙන් ගෙනත් දෙනවා ඒ අවශ්‍ය දේ. කවුද මේ තාත්තා කියන්නේ? සීයාගේ පුතාද? නෑ සසර. තාත්තට ගිහලා කිව්වම තාත්තේ ආශිර්වාද දෙන්නකෝ. ඕක නෙමෙයි ඉල්ලන් ආයි. තාතේ ආශිර්වාද දෙන්න. තාතා ගන්න පොත. මොකද වනේ? මොකක්? ඇයි අහලා නැහැ තාතා මේ වචනේ? ඇයි ඇත්තට මේ ලෝකේ තියෙන දෙයක්ද? නෑ ඕක හිතින්ම පෙලිලා හිතින්ම පෙලින්ම නිදහසදී හදාගන්න එකක් නේද? ඇත්තට මේ ලෝකේ තියෙන එකක් නෙමෙයි. ඉතින් ඇත්තටම මේ ලෝකේ නැති එක පොතේ තියෙන විදිහක් නෑ. මේ පොත පෙල්ලනවා. මොකක්? එහෙම එකක් නෑ මේකේ. ඒ ළඟින් යන එකක් දෙනවා ඒක නම් දෙන්න. ආයන ඉවිල්ල හල්ෂයන් නැහැ. ආයන ඉවිල්ල දීජන්න නම් තියෙනවා. අන්න ඒකෙන් දෙන්න. නී ළඟින් යන එක දුන්නා. මොකද ළඟින් යන එක? ආදීන වේ. ඔබ දුකටපත් කරලා එවන්නේ නැහැ තාත්තා. හරි ආදරේ. ඉල්ලුපෙක දෙන්න බැන්න ළඟින් යන එක හරි දෙනවා. ඕක නෙමෙයිද උනේ? ඒක නැත්තම් නිකන් හිටහන්.
නෑ එහෙම බෑ තාත්තා හරි ආදරේ තාත්තා චොකලට් එක චොකලට් නම් තිබ්බේ නෑ එන්න ටෝපියක් ගෙනා ඔබේ තාත්තා නම් එහෙම කරනවා අර තාත්තා තාත්තා චොකලට් එක චොකලට් නෑ බූ නම් තියෙනවා මෙන්න දුන්නා ඕකනේ මේ දබට උනේ ඇයි එහෙම උනේ දැන් හිතලා බලන්න ඇයි එහෙම උනේ කියලා බෙන් උතනේ ඔබ මැරෙනකොට ගියාද බැවේ චුත වෙනකොට ගියාද බැවේ මොකද්ද හිතේ තිබ්බ අදහස බලන්න ඕනේ පේන්නේ ඇයි දැන් ඇස් වැඩ කරන්න එක නැවතිලා කන් ඇහෙන එක නැවතිලා ඕකයි පින්දනේ ඔය චුති සිත පිරිසිදු කරගන්නවා කියලා කියන එක කාටවත් කරන්න බුණ එකක් නෙමෙයි චුති සිත පිරිසිදු කරගන්නවා කියන එක කලින් ඉඳන් කරලා තියෙන්න ඕනේ දෙයක් එතකොට චුති සිත පිරිසුදුයි කොහොමද ආයි ඒ වෙලාවට එන හිත පිරිසිදු කරගන්න බෑ ඊට කල් තියාපින් උතුල ලෑස්ති වෙන්න ඕනේ සුනාමියක් කෙනකොට සුනාමිය දැක්කට පස්සේද ලෑස්ති වෙන්නේ කවුරුත් එහෙම බේරුණා නෑ ඒ නිසා දැන් මොකද කරන්නේ සුනාමිය එනවා බව දන්න නිසා මිනිස්සු ඒකට ලෑස්තිලා ඉන්නවා ආර්ය කියලා කියන්නේ පින් උතුනේ ඔන්න ඔය වගේ දුක විඳින්න සිද්ධ වෙන බව දැකලා කල් තියා ලෑස්ති වෙනවා දැන් මම කියුවේ කායික දුක ගැන මානසික දුකට ප්‍රතිකර්ම කරගත්තට පස්සේ ආයි කල් තියා ලෑස්ති වෙන්නක් නැහැ කරන්න දෙයක් නැහැ ප්‍රතිකර්ම කරගත්තා නම් කරගත්තම තමයි ආයි පස්සේ මට අම්මා මැන්නකොට දුක හිතෙයි ඒ නිසා මම දැන් ඒක ලෑස්ති වෙනවා ඕකත් අනාරකමයක් ආයි කවුන්සලින් කියලා මොකද කරන්නේ තරහා ගියා මොකක් කරන්න කියලාද කියන්නේ එකේ නම් 10 ගණන් කරන්න ඇයි ඒත් මොකටද පිළියම් කරන්නේ කැමති නැ ඒ නිසා කේන්ති යනවා මා කැමති ඒ නිසා මම කේන්ති යනවා ආ කේන්ති ගන්න එපා ඒකෙන් නම් 10 ගණන් කරලා සීනි බෝල ටොපි චොකලට් වගේ ඔබට හැංගෙන්නේ නැද්ද පින්වදින කැමති නැද්ද බය නැපා තරහ ගන්න එපා ඒකෙන් නම් 10 ගණන් කරලා මට අර ගෑන ළමයි දැක්කම ඉන්න බෑ. ඉන්න බැරිද? අහක බලාගෙන. නැත්නම් ගෝණියක් ගිහින් ඒ ගෑණිය වහන්න. ඔළුව ඉඳන් පාදන්ත දක්වා ඒතර පේන්නේ නැන්නේ. ඒතර හරි. පිංගුතුනි ආර්ය ශාසනයක හැරෙන්න ඔබ හරි ප්‍රශ්නෙට කවදාවත් උත්තරයක් හොයන්න. අනික හැම ශාසනිකම් පිංගුතුනි වැරදි තැනටයි බෙහෙත් කරන්නේ. මේක මං කැට තියලා කියන්නම් ඔබට. මොකද පින්දින මම තථාගතයන් වහන්සේගේ ෆොලෝවර් කෙනෙක් නෙමෙයි මම තථාගතයන් වහන්සේගේ ස්ටුඩන්ට් කෙනෙක් ෆොලෝ කෙනෙක් කියලා කියන්නේ අනුකරණය කරන කෙනෙක් ජම්ප් කිව්වොත් ජම්ප් සිට කිව්වොත් සිට වෝක් කිව්වොත් වෝක් ඒක කරන්න මල ඇස්ති නැහැ මම තථාගතයන් වහන්සේගේ ස්ටුඩන්ට් කෙනෙක්. ශිෂ්‍යෙක්. ගෝලෙක්. ඒ නිසා උන්වහන්සේ කියන දේ මම අවබෝධ කරගන්නවා ඉස්සෙල්ලා. මොකද්ද මේ කියන්නේ? මේක මම විශ්ලේෂණය කරගන්න ඕනේ. මොකද මේක මට ඇත්ත කියලා තේරෙන්න ඕනේ පින්වතුනි. තව කෙනෙක්ට ඇත්ත කියලා තේරුණා බලන්න මට හරියන්නේ නැහැ ඒක. ඒක මට ඇත්ත කියලා තේරෙන්න ඕනේ. මට ඇත්ත කියලා තේරෙනනම් පින්දින උන්වහන්සේ කියන දේ මම හරියට විශ්ලේෂණය කරගන්න ඕනේ. හොඳට ඉස්සලා අහගන්න ඕනේ. සුණාත කරන්න ඕනේ. ඒ කියපු දේ හොඳට දරා ගන්න ඕනේ. මොකද්ද ඒ කිව්වේ? දරා ගන්නවා කියන්නේ නිකන් මතක තියාගන්න එක නෙමෙයි ඔය කියන්නේ. හොඳට විශ්ලේෂණය කර කර බලනවා. මොකද ඒක දරා ගන්න නැතුව පින්දින විශ්ලේෂණය කරගන්න බෑනේ. මගේ ජීවිතයේ අත්දැකීම් මොනවාද? උන්වහන්සේ කියපු දේ මොකද්ද? දැන් මේ දෙක ගැලපෙනවද? ඔන්න ඇනලිසිස් එක පින්දින මේ දරහත කියලා කිව්වේ. නිකන් මෙතන මතක තියාගන්න එක නෙමෙයි. ඉතින් මුළු ත්‍රිපිටකයෙන් මතක තියාගන්න බැරිය එහෙනම්. ඒකත් සුණාත දහරේද තමයි. එහෙම නෙමෙයි අදහස් කරේ. මං කියපු දහම දරන්න යමක් දරන්න නම් පින්දින ඒක ඔබට ඇත්ත කියලා අවබෝධ වෙන්න ඕනේ. අන්න ඊට පස්සේ ඒක හැසිරෙන. ඒ හැසිරෙනකොට පින්දින තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා හරියට හරි මේ කියපු දේ. ආයේ මේක හැරෙන වෙන එකක් තියෙන විදිහක් නැහැ කියලා.
එනං ආයෙත් බලන්න අපි මේ කතා කරගෙන ආපු ටික බලන්න ඕනේ පේන්න ආර්ය දකින දුක මොකද්ද මොකද ආර්ය දකින දුක බලන්න ඕනේ අනාර්ය දකින දුක මොකද්ද පේන්න අහන්න ඕනේ ඇහෙන්න ආර්ය දකින දුක මොකද්ද අහන්න ඕනේ අනාර්ය ඇහෙන්න කන්න ඕනේ සල්ලි නැ බොන්න ඕනේ ගෑණි කැමති නැ ඔය ඔක්කොම එක ආර්ය දකිනවා අනිත් එක අනාර්ය දකිනවා මට යා යාලු කරගන්න ඕනේ එයා මොන කැමති නැ මූණෙම කියන්න බැරිද මොකද ආර්ය දකින දුක අනාර්ය දකින දුක මේක ආර්ය අනාර්යගේ මූණද මේක ආරයගේ මූණද ඔබේ ඔබේ මූණ හදවතේ කැඩපතයි ඔය හිතේ ස්වභාවය තමයි මෙතන මූණෙන් පේන්නේ පේන්නේ මේක කියන්නේ මොකෝ එල්ලගෙන ඉන්නේ කියලා ඇයි මහන් මොකෝ එල්ලගෙන ඉන්නේ කියලා අහන්නේ මොකක් හරි ප්‍රශ්නයකට මැදි වෙලා මොකක් හරි රණ්ඩු සරුවල් වෙලා තරහ ගිහිල්ලා එහෙනම් එල්ලගෙන ඉන්නේ ඔය ඇත්තම කැඩපත මූණ වුණාට මොකද ඇත්තම ඔය එල්ලගෙන ඉන්නේ ඔය හිත දැන් ඔය එල්ලගෙන ඉන්නේ. එන්නේ එක කෙල්ලිලා දැන් ඔය ඉන්නේ. ඒකයි ඔය කියන්නේ. මොකද එල්ලලා ඉන්නේ? පහේ පහේ. මතකගෙන අපි කිසිසේත් කතා කරා. පෙලීම හැදුනේ කොහොමද කියලා? පහේ නුනා. මේක එල්ලගෙන ඉන්නේ. මොකෝ එල්ලගෙන ඉන්නේ? වන්න ආදි සිංහලෝගෙම ඉන්නේ. ඒ කියගෙන ආපු දේ කියාගෙන ආපු දේවල්. හැම එකක්ම අර්ථයක් තිබ්බා. නිකන් කිව්ව නෙමෙයි එල්ලගෙන ඉන්නේ ඇයි කියලා අහන්නේ ඔය අරකගෙන අහන්නේ. මේ මූණ එල්ලන් ඉන්නකට වඩා ඔබ මොකක් හරි එකට එල්ලිලා නේද ඔය ඉන්නේ? ඔබ මොකක් හරි දෙකට තණ්හා කරගෙන ඔය ඉන්නේ. ඒක අතහරගෙන බැරුව නේද ඔය ඉන්නේ. ඒකයි ඔය අහන්නේ. අතහරගනින්න. ඒකයි ඔය කියන්නේ පින්වතුනි. ඔය අවවාදයක් දෙන්න. මොකෝ එල්ලගෙන ඉන්නේ. ඔක අතහරගන්න. ඔන්න ඕකයි ඔය කිව්වේ. දි එල්ලගෙන හිටියොත් ඉල්ලගෙන කන්න වෙන්නේ. එනම් බලන්න යංකින්චි සමුදේ ධම්මං නම් පින්වතුනි. සමුදේ වුණ දේවල් වල ලිස්ට් එකක් මට කියන්න මේ ලෝකේ සමුදේ වෙන්න පුළුවන් දේවල් මොකද මම මේ සමුදේ කියලා කියන්නේ අවිද්‍යාව තෘෂ්ණා දෙකේ එකතුවෙන් උදා වෙන්න පුළුවන් දේවල් මම ලිස්ට් එකක් කියන්න ලිස්ට් එකක් කියන්න බං නම් මේ පැත්තෙන් එකක් කියන්න හාල් ගොනු කියද දුක විතරයි මේ පැත්තෙන් කියන්න බං නේද දුක විතරයි මේ පැත්තෙන් දුක විතරයි දුකයි තවම නැයිද නෑ දුක විතරයි ඔබ මංගාට ඇවිල්ලා කියනවා ස්වාමිනේ මට දුක ටිකක් දෙන්නකෝ මං අහනවා ඔබෙන් මොකද මං ඔබෙන් අහන්න ඕනේ ඔබ කඩේට ගිහිල්ලා බඩු ගන්න ගියාම මුදලාලි පරිපුටියක් දෙන්න මුදලාලි මොකද ඔබෙන් අහන්නේ සල්ලි වෙන්න ඇයි නැත්තම් පරිපු දෙන්න බෑ එහෙනම් ඔබ මගෙන් ඇහිලා කිව්වොත් ස්වාමිනේ දුක ටිකක් දෙන්න මම මොනවද ඔබෙන් ඉල්ලන්න ඕනේ අවිද්‍යාව දුස්නා දෙන්න පෙන්න තිනවා පෙන්න නැත්තම් අප ගාව නෑ අවිද්‍යාව දෘෂ්ණා දෙන්න බෑ මට කොහෙට වැන්දොත් මම ඔබට දෙන්නේ ඊට පස්සේ දුක ස්වාමිනෝ වාසේ කියන දැනකට මම වඳින්න මට දුක ටිකක් දෙන්නකෝ මම ඔබ එහනකෝ පෙන්න අවිද්‍යාව දෘෂ්ණා පෙන්න අවිද්‍යාව නෑ තෘෂ්ණාවත් නෑ හැබැයි කියන දැනකට වඳින්න දැන් දෙන්න පුළුවන් දුක බෑ ඇයි පින් දුක කියලා කියන්නේ හේතුවල ඵලයක් ඒකේ නෑ පින්වදින කියන තැනකට වඳින්න නුයි අවිද්‍යාවයි තණ්හාවයි කියලා. හැබැයි අවිද්‍යාවයි තණ්හාවයි දුකට හේතුව කියලා දන්නේ නැති එක හිතාගෙන ඉන්නෝ කියන තැනකට වඳින්නම් කියලා කියන්නේ දුකෙන් නිදහස් වෙන්න තියෙන පාර කියලා. ඕන් ඕක නිසා තමයි එක එක ආගේ පස්සේ කියන තැන් වලට වැඳ වැඳ යන්නේ ඔබ. ඕද නැද්ද? ඒක මිනිස්සෙක් වෙන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන්, බ්‍රහ්මෙක් වෙන්න පුළුවන් මොකක් හරි. කියන තැන් වලට වැඳ වැඳ යන්නේ ඇයි? දුකට හේතුව අවිද්‍යාව ඇතුස්නාවේ කියලා නොදන්නාකම. ඔබ හිතලා බලන්න පිළිගන්නේ තථාගතයන් වහන්සේ ඔබට මොන තරම් නිදහස් මානසිකත්වයකට පත් වෙන්න පුළුවන් chance එකක් මේ දීලා තියෙන කියලා. උන්වහන්සේගේ මනසේ මේ ටික ඉපදෙන්න පිංගුතුනේ. මෙන්න කාගෙන්වත් අහගන්න නැතුව. ෆුෆ්. දැන් මේ ටික ඔබට කියද්දි ඔබට හිතෙනව නේද? මේ ටික අපිට කොහොමද අපි හඳුනන්නේ ඉස්සර තේරුන්නේ නැත්තේ මේ හරි සිම්පල් නේ හිතෙනවද නැද්ද ආවිද්‍යාව තුස්නායකද කියන දුක තමයි ආ ඒක අහන්න දෙයක් නැහැ සිම්පල් නේ මේක
ඔබට හිත ඔබට ඔබ ගැනම හිතෙන්නේ නැද්ද බිඳින් ඇයි මට මේක කලින් හිතුනේ නැද්ද කියලා ඒකට හේතුව බිඳින් ඔබ කලින් බුදු වෙන්නේ නැති නිසා ඕක හේතුව සිම්පල් තමයි බුදු කෙනෙක් කිව්වට පස්සේ බුදු කෙනෙක් ඔක පෙන්වලා දෙන කම්පින් උතන ඔබ හැමදාම පිළියම් කරේ බලන්න ඕනේ පේන්නේ අහන්න ඕනේ ඇහෙන්නේ බඳින්න ඕනේ අම්මා කැමති නැහැ සම්බුදු දේශනාවේ සම්බුදු ශාසනයේ පිංගුතනි පිළියම් කරන්න කියන්නේ ඕනේ කියන තැනට ඕනේ මට ඕනේ අනේ අවශ්‍යයි ආසයි කැමති ආදරේ ඔන්න ඔතන ටයිපින් කරන තථාගත ශාසනයේ පිළියම් කරන්න කියන්නේ ඒකයි අපර දාන ගන්න වෙලාවට පිංගුතනි මානසිකාරය කරන්න කියලා අපි නිරන්තරයෙන් මතක් කරන්නේ මම අපේ හාඳුරුන්ටත් නිරන්තරයෙන් මතක් කරනවා මේ කාරණාව ඔබ හතලා දානේ පාත්‍රය අරගත්තට පස්සේ හිතන්න අපේ හාඳුරුනේ අද මට දානේ ගන්න පුළුවන් වෙලා තියෙනව නෙමෙයි අද මට දානේ ගන්න සිද්ධ වෙලා තියෙනවා අද ඔබට බණ ටිකක් අහන්න පුළුවන් වෙලා තියෙනවද මේ බණ ටිකක් අහන්න සිද්ධ වෙලා තියෙනවා හිත හදාගත්තට කමක් නැහැ අපි ගොඩාක් පිං කළා තියෙනවා ඒ නිසා බණ ටිකකුත් අහගන්න පුළුවන් වෙලා තියෙනවා අර මිස් ගැන් අපිට නිවන් ටිහෙකුත් දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා මිනුනේ කොටින්ම කියනවා නම් මට අද නිවන් දකින්නත් සිද්ධ වෙලා තියෙනවා මේ ළඟ සුද්ධ මහත් එක්ක ආව ආරාමයට සුදු මහත් එක්ක ඇවිල්ලා මහත්තයා කියනවා ස්වාමිනී සිංහලෙන් නෙමෙයි ස්වාමිනී මම මගේ ජීවිතේ ගොඩාක් අත්දැකීම් ගත්ත කෙනෙක් එයා බැක්පැක් කරන එක නේ හැම වෙලාවෙම එයාට ගෙයක් නැහැ නිශ්චිත වාසයක් කියලා එකක් නැහැ තැන් තැන් වල ගිහිලා රටේ ලෝකේ සැරිසරලා එහෙම තමයි ජීවත් වෙන මිනිස්සෙක් මේ ඊ පෙරද තමයි ගියේ ආරාමේ මිනාට පැවිදි වෙන්න තිත හැදිලා පොඩ පොඩ බලමු මේ මිනිසා කියනවා සාමී නමුත් මම මේ ජීවිතේ ගොඩක් රසවින්දන කැමති දේවල් තියෙනවානේ මගේ පවුලට මං හරි ලැඟතුයි මං හරි ආදරේ මගේ අම්මටයි තාත්තටයි ඔබ හිතන්නේ සුද්ධ එහෙමයි කියලා මම හිතන්නේ કોઈ මනුස්සයෙක් එහෙමයි තමයි මං එක එක ඇඩ්වෙන්චර්ස් කරන්න හරි ආසයි රට රටවල යන්න හෙලිකොප්ටරේ යන්න හෙලිකොප්ටරෙන් පයින් බන්ජි ජම්පින් කරන්න අහසේ පාවෙන් ඔය එක එක දේවල් මම හරි ආසයි මට එක්ස්පීරියන්ස් ගන්න මම හරි කැමතියි දැන් ඕම ඇයිල මම පැවිදුනට පස්සේ ඔය අනගාරික වුණාට පස්සේ මට ඒව කරන්න හම්බෙන්නේ නැහැ මං කිය මහත්තයෝ හරියට හරි මං කිය මහත්තයෝ මම මේ පැවිදිලා ඉන්නෙත් මං කැමැත්තට නෙමෙයි අවංකවම කියනවනම් මටත් ඕනේ ඔබතුමා වගේ කියලා ඔය ටික කර කර ඉන්න මටද පැවිදි වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා පැවිදි වෙන්න පුළුවන් වෙලා තියෙනව නෙමෙයි මට අද පැවිදි වෙන්න සිද්ධ වෙලා තියෙනවා මාත්‍ය මට අද නිවන් දකින්න සිද්ධ වෙලා තියෙනවා ඔබතුමා මට ඔප්පු කරලා පෙන්නුවොත් ඔබතුමා ඔය කරන වැඩ පිළිවෙල තුළ සතුටින් ඉන්න පුළුවන් කියලා මේ දැන් කියන් මම මේ සිවුරු ටික ගලවලා ගුරු හාමුදුරුවන්ගේ දෙපා ළඟ තියලා ඕන් වැන්දා මෙන් ගියා කියලා මාත් එන ඔබතුමාත් එක්ක යන්න පින්ගදී නිවන් දකින්නත් මටද සිද්ධ වෙලා තියෙනවා. ඇයි? ගියත් බැවි නිවන් දැකේ නැහැ. මට අද පැවිදි වෙන සිද්ධ වෙලා තියෙනවා පින්ගදී මොකද? ලෝකෙ හිටියානම් මට කවදාකවත් මේ වැඩේ කරගන්න හම්බෙන්නේ නැති නිසා. කන්න සිද්ධ වෙලා තියෙනවා පින්ගදී. ඇස් දෙක ඇල්ල බලන්න සිද්ධ වෙලා තියෙනවා. බුලුවන් වෙලා තියෙනවා කියලා කවදාකවත් හිතන්න එපා. ඒක මෝඩ අදහසක් එමෙ හිතනවනම්. ඔබ හිතනනම් අපි දැන් බලන්න අලුත් දවසක් අද. ගොඩක් දේවල් මට අද කරගන්න පුළුවන්. ඔබට මේ හිතෙනවා සමහර දවස්වලට. It's a beautiful day. ගොඩක් දේවල් කරගන්න පුළුවන් අද. ගොඩාක් වැඩ කරගන්න පුළුවන් අද. නෑ පිංගුතුනි. ගොඩාක් වැඩ කරගන්න සිද්ධ වෙලා තියෙනවද? ඔබට නාන්න සිද්ධ වෙලා තියෙනවද? පුළුවන් වෙලා තියෙනවද?
සිද්ධ වෙලා තියෙනවා. බත් උයන් සිද්ධ වෙලා තියෙනවා. දත්ම දින් සිද්ධ වෙලා තියෙනවා. වැසිකිලියන් සිද්ධ වෙලා තියෙනවා. වැරට යන් සිද්ධ වෙලා තියෙනවා. ඉස්කෝලේ යන් හෝම්වර්ක් කරන් ඔය ඔක්කොම සිද්ධ වෙලා තියෙනවා. බණ අහන්න සිද්ධ වෙලා තියෙනවා. නිවන් දකින්න සිද්ධ වෙලා තියෙනවා නම් බින්දු අනිත් ඒවා ගැන කවර කතාවද? ඒකට හේතුව පින්වතුනි අද ඔබ කරන මේ වැඩපිළිවෙල හැර වෙන විකල්පයක් නැහැ ඔබට. අන්න ඒක ඔබ ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ පින්වතුනි නිවන් දකින්න හැරෙන්න වෙන විකල්පයක් නැති බව. ඔබට හිතෙනවා නම් අර නිවන් ටිකකුත් දැකලා බලමු වගේ. එන ඔබ තාම ආර්ය මානසිකත්වයට පත් වෙලා නැහැ. තාම පෘථග්ජන ගෝත්‍රයේ බිඳලා නැහැ පින්වතුනි. පුළුවන් වුණොත් නිවන් ටිකකුත් දකින් නැහැ නැහැ පින්වතුනි. ඔබ සෝතාපන්නෙක් වුණා නම් අන්න එදා ඉඳන් ඔබේ ජීවිතේ පර්පස් එක වෙන්නේ, ඔබේ ජීවිතේ ඒ කායන පරමාර්ථය වෙන්නේ, අරමුණ වෙන්නේ නිවනයි. එතකොට ඔබටත් කියන්න පුළුවන්, අපි කියන්නේ ධර්මයයි ඔබයි හුදෙක්ම නිවන් අවබෝධයේ පිණිසයි. ඔබටත් කියන්න පුළුවන් සමන්ත වීරරත්න, මොකද හුදෙක්ම නිවන් අවබෝධයේ පිණිසයි. රුක්මලී ජයවීර, මොකද හුදෙක්ම නිවන් අවබෝධයේ පිණිසයි. ඔබේ නම කියලා යටින් කියන්න මොකද හුදෙක්ම නිවන් අවබෝධයේ පිණිසයි. ජීවිතේ මොකද දෙතින් පස්සේ හුදෙක්ම නිවන් අවබෝධයේ පිණිසයි. ටීෂා ෆර්නෑන්ඩෝ, මම නිකන් එන වචන නම් මොකද ඉර හරිනම් සෝතාපන්න නම් කොහොමද දන්නේ? හුදෙක්ම නිවන් අවබෝධයේ පිණිසයි. ඒ කියන්නේ ජීවත් වෙන්නේ මොකටද? හුදෙක්ම නිවන් අවබෝධයේ පිණිසයි. ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙනවද? ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවද? සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් ඇහැයි රූපයි ගන්න පුළුවන් වෙලා තියෙනවද? සිද්ධ වෙලා තියෙනවද? සිද්ධ වෙලා තියෙනවා. කනයි ශබ්දයි ගන්න පුළුවන් වෙලා තියෙනවද? සිද්ධ වෙලා තියෙනවද? සිද්ධ වෙලා තියෙනවා. ඔය සිද්ධ වෙලා තියෙන එක නෙමෙයිද පිංගුදින හරි ප්‍රශ්නේ? සිද්ධ වෙලා තියෙනවා කරගන්න බෑ, අන්න අනාරය දකින්න ප්‍රශ්නේ. නැත්නම් පුළුවන් වෙලා තියෙනවා කරගන්න බෑ. කරන්න ඕනේ, කරන්න බෑ. ඕනේ බෑ. ඔච්චර කිව්වත් ඇති. මම මේ සරල කර කර සරල කර කර සරල වචන දෙකකට දැන් අරන් ආවිල්ලා තියෙන්නේ. ඉස්සෙල්ලම මම පටන් ගන්නකොට කිව්වා මට රූප බලන්න ඕනේ, ඇස් දෙක පේන්නේ නැහැ බලන්න වචන ගොඩාක් කිව්වා. ඊළඟ ටිකක් කළා ගියාට පස්සේ කිව්වා බලන්න ඕනේ පේන්නේ නැහැ. දැන් ඒක සරල කරා. කොහොමද? ඕනේ බෑ. ඕනේ බෑ. ආරය දකින දුක මොකද්ද? අනාරය දකින දුක මොකද්ද? අනාරය දකින දුක මොකද්ද? බෑ. ආරය දකින දුක ඕනේ. ඕනේ බෑ. මුළු නිවනම නැද්ද ওই වචන දෙකේ? ඕනේ බෑ. දැන් නම් කොහෙද බෙහෙත් කරන්න ඕනේ? කොහෙද බෙහෙත් කරන්න ඕනේ? ඕනේ බෑ කියන එකට බේත් කරන්න ගිහලා තමයි බෑ ගගා ඉන්නේ. ඊට පස්සේ අන්න ඒකයි කියන්නේ ඔබ සම්මා දිට්ඨියට පත් වෙනකන් මේ වෙන මොන දෙයක් කරත් වැඩක් නැහැ. ඔබේ සම්මා දිට්ඨිය කියලා කියන්නේම පින්වතුනි ඕනේ බෑ කියන දෙකෙන් ඔබ උත්තර හොයන්නේ කොයි එකද කියන එක මත. සරලව කියනවනම් සම්මා දිට්ඨිය කියන්නේ ඕක. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ ඕනේ බෑ කියන එකෙන් බෑ කියන එකට උත්තර හොයන කෙනාට. සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඕනේ බෑ ඕන කියන එකට උත්තර හොයන කෙනාට. බලන්න හාත්පසින්ම දෙකක් නෙමෙයිද කියලා. මේ වචන දෙකෙන් පිඟුතුනි ලෝකයයි ලෝකෝත්තරය දෙක වෙන වෙන්නේ. වචන දෙකයි අහසයි පොළොවයි වගේ වචන දෙකයි. ඕනේ බෑ ඔබ උත්තර හොයන්නේ මේ දෙකෙන් කොයි ප්‍රශ්නෙද කියන එක මත ඔබේ අවබෝධය චෙක් කරගන්න පුළුවන්. එහෙනම් බලන්න දාන ගන්න වෙලාවට ඔබට තියෙනවනේ ප්‍රශ්නේ. අද කන්න පුළුවන් වෙලා තියෙනවනේ ෂෝයි. හරි කරවල මාළුකුත් තියෙනවා. ද නෑ තුක් නොදකින් අදත් කන්න සිද්ධ වෙලා තියෙනනේ මේකට. ඕක නෙමෙයිද ඔබ කියන්න ඕන? ඔය මානසිකත්වයේ තියෙන කෙනා නෙමෙයිද පිඟුනේ කය ගැන කලකිරෙන්? දැන් තුක් නොදකින් කන්න සිද්ධලා ඊයක් ඇත මේකේ හැටි විතර. ඒකද ඒ කිව්වේ? නැහැ. ඇයි ඒ තුක් නොදකින් කියලා කිව්වේ? බලන්න මට කරන්න සිද්ධ වෙලා තියෙන නිසා දේවල් මේ විකාර නිසා මේ කයක් කරන් ඇවිල්ලා මට විඳින්න තියලා තියෙන දුක් ටික. හැබැයි දශමයකත් යහපතක් කරේ නැහැ නේ මට.
මේ කයින් නිදහසෙන් වැඩ පිළිවෙල කරන්න උත්තර වෙන්නේ එහෙනම් මට කියන්නේ ඒකේ නා නෙමෙයි දවස ගණාගාමි වෙන්නේ කයින් නිදහස් වුණා ඊට පස්සේ බලන්න ඕනේ පේන්නේ ඒ කියන්නේ ඕනේ බෑ ඔය දෙකනොත් ඔබ පිළියම් කරොත් බෑ කියන තැනට ඉතින් හැමදාම පින්නේ ඇහැ කැඩනවාම ඇහැ හදා ගන්නවා ඔබ චුති වෙන මොහොතෙත් මිනිස්සෙක් වෙලා ඇහැ කැඩනහම අය ඇහැ හදා ගන්නවා කොහෙද දැන් බ්‍රහ්ම ලෝකේ එහි සබයි ගිල බලන්න ඕ ආයි තින් අපි නෝගිය පුතෙන් ඇ අපේ හාමුදුරනේ මගේ ඉඩමකුත් තියෙනවා ඒ පැත්තේ නේ ජෝක් වල හොඳ එක නෙමෙයි තියෙන්නේ හොඳයි සතර කියලා කියන්නේ ඔබ දන්න හොඳම ජෝක් එක මට කියන්න මම නෑ එක වචනකින් කියන්න පුළුවන් ඔබ දන්න හොඳම ජෝක් එක ඇන්ඩයි ජෝක් එකද ඇම්ඩන් කී ජෝක් ද ඔබ දන්න හොඳම ජෝක් නෑ ඊට වඩා ජෝක් එකක් මන් දන්නවා ඒක මම දැමි නෑ මන් දන්න හොඳම ජෝක් එක නා එක වචනේ මොකද්ද සසර හොඳම ජෝක් එක හිනා යනවා බග බග ගග කාටද තාත්තට තාත්තා පින්න අපි දිහා බලන්නේ ටීවී බලනවා වගේ නේ අද බලමු කොමඩි චැනල් එක මට කොමඩි ෆිල්ම් එකක් බලන්න ඕනේ ආවලු පාමුණ පැත්තට හරවල බටන් එක බලන්න. දැන් පාමුණ පැත්තේ ගෙදරක පවුල වැඩ කරන හැටි ඒකෙනෙක් කයක කටයුතු කරන හැටි පෙන්වනවා ඒක. මට ඊට වඩා පොඩ්ඩක් හොඳ ජෝක් එකක් බලන්න ඕන. මම රාජගිරි පැත්තට හරවල. ඔබ ඉන්න තැන තියෙනවා ඔබ ජීවත් වෙන ගෙදර ඉන්න ප්‍රදේශේ නේ එක දාගන්න. එගන ඔබේ තාත්තා ගා තියෙන මේ channel remote එක. ඔබේ ගෙදර බටන් එක තියෙනවා ඒකේ. අංක 25න් 3 පමුණුව පාර අහවල් තැන. මහරගම හරි කොහේ හරි. ඔබ ඉන්න තැන තියෙනවා ඔබේ address එක දාගන්න. මේ බටන් එක. නේද ඔබේ තාත්තට joke එකක් එහෙම බලන්න ඕනද? නියම් mood නියම් එල්ලගෙන ඉන්නවලා තියෙන්නේ. ඔබේ තාත්තා එල්ලගෙන ඉන්නවලා remote එක ගත්තා. TV එක on කරලා channel button එක බුවා. දැන් මොකද වෙන්නේ? ඔබේ ගෙදර ඇයි ජෝක් එහෙට අපි නොදන්න ලයිව් අහුවෙන්නේ නැහැ එහෙට අපි නෙමෙයි ඔබේ ගෙදර ජෝක් එක හොඳම ජෝක් එක මාර එන්ටර්ටේන්මන්ට් යන්නේ පරණිමිත වසවර්තියේ හිතල බලන්න වින්නතුරේ අන්තිම ඔබ ජෝක් එකක් වුණා ඔබේ ජීවිතය කියලා කියන්නේ ජෝක් එකක් නෙවෙයි වින්නතුරේ නැතන hina නෙමෙයි අඬන්නයි ඕන ඔබේ ජීවිතය කියලා කියන්නේ ජෝක් එකක් විහිළුවක් පෙළෙනක පෙළීමේ නිදහසෙන් ආපවසරය පෙළෙනවා පෙළෙනක පෙළීමෙන් නිදහස් වෙන අවසරයක් පෙළෙනවා. ගින්නෙන් පිච්චෙන එක ඒකෙන් නිදහස් වෙන ආයේ ගින්නටම පයින්නවා. මුහුද මැද නැවක යන එකට තිබහයි කියලා මුහුදු වතුර බොනවා. මුහුදු වතුර බිව මොකෝ වෙන? තිබහ හරියයි? නෑ. ඊරඩා හොඳයි නේද තිබහින් ඉන්නේ. හොඳට හිතලා බලන්න පින්නේ. පිළීමකින් නිදහස් වෙන්න. ඒ කිව්වේ මේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඔබ යමක් හදාගත්තා. ඒ හදාගත්ත එක ඔබ දුකකින්මයි නිමාගුණේ. ආසාවෙන් පැතූ සියල්ල මොකෙන් කෙලවර වියද? පිළීමකින්ම කෙලවර විය. පිළීමකින්ම නිමා විය. ඔය ටික තේරුම් ගන්න බැරි නිසා පින්නේ. අර ඔබ හිතන් හිටියේ
ඕනේ බෑ බෑ එකටයි ප්‍රශ්නේ දැන් ඇයි බෑ වෙලා ගියන් දැන් තම ඕනේ දැන් මොකද කරන්නේ අවිද්‍යාව කියන බය වෙන්න බා බඩු හැය තයික හදාගත්තා කී වතාවක්ද වින්නතුනි ඔබ හිතක් හිතක් ගන්න අමතක කරන්නක පොඩ්ඩක් ඒක හිතා ගන්න අමාරුයිනේ ඔබ ජීවත් වෙච්ච අවුරුදු ගන්න හිතලා බලන්න ඔබේ හිතක් කියලා කියන්නේ ඒක අවුරුද්දක් උදා වුණා වැය වුණා කියලා හිතා ගන්නවා දැන් ඔබේ වයස අවුරුදු 65යි නා අවුරුදු 65ක් වින්නතුනි ඔබ කරේ පෙලිමින් නිදහස් වෙන්න පෙලිච් එක ගින්නේ නිදහස් වෙන්න ගින්නට පැනපු එක ඔබ හැමදාමත් පිළියම් කරේ වැරදි දැනට මොකද යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියන එක ඔබට අවබෝධුනේ නැහැ ඔබ හිතාගෙන හිටියේ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං සමුදය ධම්මන්ති ඔය හිතන් හිටපේක ඒ කියන්නේ යමක් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් උදා වුණා නම් ඒක තව තවත් උදා කරගත යුතුයි අනික කාල කරන එක නියෝපත් දැක්කට පස්සේ අරෝ යවුත් කරන්නේ නෑ මාත් එක වෙන්නදි කරන්න ඕනේ නේද අපිත් කරමු අල්ලු ගෙදර මොනවද දන්නේ කරන්න නැතිනේ බර්ත්ඩේ පාටි දානවා ට්‍රිප් එකක් යනවා අවුරුදු සැරයක් වීකෙන්ඩ් එකට ගිහලා රෙස්ටෝරන්ට් එකෙන් කාලේ නා හොඳට ඉගෙන ගන්න ලොකු ගයක් හදා අපිත් කරමු අල්ලු ගෙදර මොකද උනේ යංකින්දි සමුදේ ධම්මා සබ්බන්තං සමුදේ ධම්මන්ති ඔබ බලන් ඉද අපිත් ඒකම කරන්න ඕනේ යංකින්දි සමුදේ ධම්මා සබ්බන්තං සමුදේ ධම්මන්ති ඒක වචනේ බුදුහාඳුර වෙනස් කරේ සබ්බන්තං නිරෝධ ධම්මන්ති ඇත්තනම් පිංගතනි මම නම් කියන්නේ මම මේ ලෝකෙට ආවේ මිනිස්සෙක් වෙලා ඔන්නෝයි කියන බණ ටික අහගෙන ඔන්නෝයි කියන ධම තේරුම් ගන්න මොකද දුක කියන්නේ හේතුක ඵලයක් කියලා මම දැනන් හිටියේ නැහැ මම දැනන් මම තේරුම් අරන් හිටියේ වැරදි දුක ඔබ මාර්ගම පිළිකාරෝහලට ගියොත් අඬන්නේ බෞද්ධයෝ විතරද? මලගෙවල් තියෙන්නේ බෞද්ධයන් විතරද? අනෙක් අයගේ මලගෙවල් නැද්ද? ඒ මලගෙවල් වල මිනිස්සු අඬන්නේ නැද්ද? ඔය හැම මොකද කියන්නේ අම්මා මල. ඒ කියන්නේ ඕනේ නැහැ. එක්ක ඕනේ බෑ. නැත්තම් ඕනේ. ඕනේ නැහැ නෙමෙයි. ඕනේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඕනේ කමා නැහැ. ඔය කමා වයින් කරගන්න එක තමයි ආර්ය සාසනය. අනේ තවත් සරල කරා. මම නැහැ ඔබේ පිනට පහල නේම මේ. මම කියන්නේ ඉතකන අපේ නෙමෙයි. දැන් මම වචන වෙනස් කරන්න ඕනේ නැන්නේ කමා වයින් කරන්න තියෙන්නේ. මෙතුවකල් තිබේ ඕනේ කමා නැහැ. දැන් මොකද කරන්න ඕනේ? කමා වයින් කරන්න. එහෙනම් ඕනේ නැහැ. දැන් ප්‍රශ්නේ නැහැ. ඔබට තේරෙනවද මම මේ කියන දේ? මම මේ සරල කරලා කියන්නේ පුළුවන් තරම් මේ සරල කරලා කියන්නේ. පටන් ගන්න කොහොමද කිව්වේ? මම ටීවී බලන්න ඕනේ මගේ ඇස් පේන්නේ නැහැ බලන්න කොච්චර ගොඩක් ඔබට මතක තියන් ඉන්න ඕනද කියලා. ඕක කරගෙන පොතක් ලියා පොතක් අරගෙන පැවිදි කියලා ගන්න. මම ටීවී බලන්න ඕනේ ඇස්ක පේන්නේ නැහැ. දැන් කමා වයින් කරන්න. ඕනේ කමා වයින් කරන්න. නැහැ ඕනේ නැහැ. මේ දහම නම් පින්වදිනේ පුදුම ආශ්චර්යවත්. ආර සිම්පල් හරි ස්ට්‍රේට් ෆෝවර්ඩ් හරිම ලොජිකල් පුදුම විදිහට ලොජිකල් පින්ගෙන ආර සුද්ධ මහත්තයා ඇවිල්ලා කිව්වේ අපේ හාමුදුරනේ මම මෙතුවක ඇහුවේ නැහැ මෙච්චර ලොජිකල් දහම ඔබ වහන්සේ කියන එකක්ව මට බොරු කියලා ඔප්පු කරන්න බෑනේ ඒකනේ වැඩේ මං කිය මහත්තයෝ අද උත්සාහය අතාරින්න එපා ඇයි මට වැරදිලා නම් එතන මං එතුමාට කිව්වේ මට වැරදිලා නැතුව මට මං දන්නවා මට ඒක ප්‍රත්‍යක්ෂයි නමුත් මං එතුමාට කිව්වේ මහත් උත්සාහය අතාරින්න එපා මේක හිල් විදින් ට්‍රයි කරන්න. එතුමා රට රටවල සැරිසරන්න කැමතිලු හොලිඩේ යන ට්‍රිප් යන. මම ඔයගේ ඊළඟ ඩෙස්ටිනේෂන් එක මොකද්ද? ලංකාවෙන් ගිය පස්සේ කොහෙද යන්නේ? අපි මො සිංගප්පූර කියලා. සිංගප්පූර යන්න කැමති අය. හරියට ලස්සනයි. වෝටර් ෆෝස් තියෙන. එක ඇට්‍රැක්ෂන්ස් තියෙන. මම හිතා සිංගප්පූර වලින් මිස කොහෙද යන්නේ? අපෝ හිතලා බලන්න මිනිස්සු නිවාඩු ගත කරන්නේ සිංගප්පූරුව. ඇයි ඒ?
सिंगापुर बस ना सिंगापुर निका मुका कर हेटलाइन पे अब यहाँ दी अली बल दी लू मेल आदिवासी ने एक अली बल है उदय फांदर नगिटला सती गाना तीस बस से काके हम बुक कर ला गामी मीनी सूटी को मेक तू करे स्कूल ट्रिप ऑफिस ट्रिप है गीला दिन ना गीला नहीं ताम आना दें दें हरी तेना देख मैं कर एक मत पिंग डिपेंड नो मैं तेने सातुड़े नहीं दिखे ओ खमा तीन तेना तीन वो ना दिखे नहीं कब मैं तेने सातुड़े नहीं दिखे डिसाइड कर बोलवा अद ऑफिस के ट्रिप पे काकना दुखेंगे तो बना की ना मैं कला ट्रिप पे क्या बैन दें को खमा दें मुका कर तीन खमा वा आगे ओ नहीं बैनो एक खमा वाइंग दवा सर पिंग ऐदगे नहीं ओने मैं तेन इधर वो भैया दिए अली बलन सातू वत्त बलन नहीं के जाति बलन नहीं मैं सातू वत्त इन सातू ताई के का दिया बल बल दिन इतना बलन मुका दो करने पीसू हो गया लमिनी सू सातू वत्त वो पीसू ऐडी करने हैं ने हर नंकर ना ओबो गुड़ू वाले दाल सातू ने टिकट टरंग इन्ने किया ना ओबो बलन ऐ ओबे अन्ना देखे का गावर गिला सेल्फी गहन ओबे जाकर इन्दर वांदुरे गिला तावे वांदुरे गावर गिला मजा वारे सेल्फी अग्गा गहन तीरी सन उन्ट हापान नेद बिंग दिने में मिनी सुखी ने कोट्टा से गुरुवान रोगी नो हारी रम हारी ने वाली के वा अंतार्टू देखा इतने नेत्ती मिनी सुन तो ये देखा हाई कराना कंप्लीट ताविसर हाटे इवोल्यूशन ने की मानव यागे परिणाम है ताविसर हाटे दिए हुए वाली के अंतार्टू आए कला हार का ज्ञान तत्व कोट्टा बोले नेती लाया वानुरो के वाली के नेती लाया ऐ यूं वादुरो ऐड करना नहीं दें देखना तो वानुरो दें हरी हरी मैं सोफिस्टिकेटेड उन पोत किए हुए ना वाहने के यात्रा के में कोई रिपेयर तक इंतिला बन वो ना वाहने यात्रा रंगे ना अदा वांधुर हरी हरी एडवांस अब आगे नहीं में हे तो अभिंग तुम्हें अब खमा हो दे बा ඔන්නෝ එක කමාව අයින් කරගන්න ඕනේ කමා නෑ නෙමෙයි ඕනේ නෑ ඇයි ඕනේ නැත්තේ හාමුදුරුවෝ කියනෝනේ ඕනේ නෑ කියලා එහෙනම් ඕනේ නෑ එහෙමද නෑ නෑ හාමුදුරුවෝ කියනෝ ඕනේ නෑ එහෙනම් ඕනේ නෑ කියලා සමහර අය එනවා මෙහෙ සතියෙන් යනවා එහෙම හරියන්නේ නෑ ඔබටම ඕනේ නෑ වෙන්න ඕනේ පින්වතුනි ඔබට ඕනේ වෙන්නේ යන්කින්චි සමුදේ ධම්මං කියන එක මේ සමුදේ උනේ දුකක්මයි කියලා දැක්කේ නැති නිසායි. ඔබ දැකගත නම් යම් දවසක පින්දිනි උදා වුණා නම් උදා උනේ දුකක් විතරයි කියලා. ආයෙ කවදාකවත් ඔක ඉල්ලන්නේ නැහැ. ඔබ තාම දැකලා නැත්නම් පින්දිනි උදා වුණා නම් යමක් අවිද්‍යාව තෘෂ්ණා දෙක එකතුලා ඒ උදා උනේ දුකක්මයි කියලා ඔබ හැමදාමත් ඒක ඉල්ලනවා. මොකද ඔබට දැන් තියෙන ප්‍රශ්නේ ආවේ සැපක් වැවෙලා ගියන්නේ හරි ප්‍රශ්නේ දැන් ආයෙක හදාගමු අවිද්‍යාවෙන්නම් ජාතිය දක්වා පින්දුනේ තියෙන කොටස 11ක් වේ පරිසම්පාද චක්‍රේ අවිද්‍යාවෙන්නම් ජාතිය දක්වා දකින්න කෙනයි දුක දකින්නේ ජාතියෙන් එහා පැත්තේ තියෙන විඳින තින් ටික ඒකම ඔබ ඉස්සර කියන්නේ ඒ භාවනාවේ සටහන් වෙන කට්ටියට පරිසම්පාදයේ ඉන්ස්ට්‍රක්ෂන් මැනුවල් එක තථාගතයන් වහන්සේ අන්තිමට දුන්නේ පරිසම්පාදයේ මොකටද පාවිච්චි කරන්න ඕන කියලා. ඒව මෙතස්ස කේවලස දුක්ඛ කන්දස්ස සමුදය හෝති. මෙන්න මෙහෙමයි මහණෙනි. දුක සමුදය වෙන්නේ. බලන්න ලස්සනට දිනවනේ දුක්ඛ කන්දස්ස සමුදය. වෙන මොකක්ක සමුදයක් ගැන කියලා නැහැ. පරිපූපන්සියා සමුදය කියලා දිනනද ඒකේ? නෑ දුක්ඛ කන්දස්ස සමුදය. දුක් දුක් කඳු මේ සමුදය වෙන්නේ ඒක දකින්න ඕනේ එන් කොතනද සමුදය වුනේ ජරා මරණේදීද නෑ ජාතියේදී සමුදය වුනේ
ජාතිය දක්වා තියෙන පාර තමයි මේ සමුදේ වෙවි යන පාර. අන්න ඒක කියන්නේ මේ ජාතිය දුකක් විදිහට දැක ගන්න ඕනේ. ජරා මරණ දුක කියලායි කියන්න දෙයක් නැහැ. ඒ ඕනේ කිට තේරෙනවා. ඒක කියන්නේ මිනිස්සෙක් වෙන්න ඕනේ ඒකට සූසුකම් ලබන්න. බල්ලන්ට තේරෙනවා ජරා මරණ දුකයි කියලා. වඳුරන්ට රිලවුන්ට හරක්ට හැම එකටම තේරෙනවා මේ ජරා මරණ දුකයි කියලා. හැබැයි ප්‍රඥාස අවබෝධ කරගත් අරගත් කෙනාට විතරයි පින්දින තේරෙන්නේ ජාතිය දුකක් කියලා. අනේකයි බොහොම දැරි තථාගතයන් වහන්සේ සිහිපත් කරලා බලන්න මේ ජාතියට හේතුව මොකද්ද කියලා බලන්න. බලන්න මොනතරම් ඇනලිටිකල් ගමනක්ද උන්වහන්සේ මොනතරම් ලොජිකල් ගමනක්ද ඒ කිව්වේ කියලා. උන්වහන්සේ බැලුවා මේ ජරා මරණ කියන දේක අපි හැමෝටම මුරුම වෙච්ච දෙයක් නේ. ඉතින් ඒ නිසා සත්‍යය දුක් විඳිනවනේ. මොකද්ද මේකට හේතුව? අන්න හේතුව හොයන්න පටන් ගත්තා. මේ සත්‍යය ඉපදෙන නිසා මේ ප්‍රශ්නේ සිද්ධ වෙන්නේ. අපි සත්‍යය කියලා ගන්නවා. නමුත් දැන් ඔබ ටික ටික අවබෝධ කරගන්න පින් මේ සත්‍යය කියලා කියන්නේ මේක හිතක් තුල වෙන වැඩ පිළිවෙලක්. පරිසම්පද චක්‍රය කියලා කියන්නේ පිටින් සත්‍යය කියලා කෙනෙක් විද්‍යාමාන වෙන ප්‍රොසෙස් එක. ඒ කියන්නේ සත්‍යය කියලා කියන්නේ දුකට කියන තව නමක්. ඒක ඔබේ නම කියලා දුක හදන ක්‍රියාවලිය. ඔබට දෙනවා බේසික්ම ක්වොලිෆිකේෂන් එක ඕක. මම දුක හඳන්න එක්ස්පර්ට් කෙනෙක්. දුක හැදීම සම්බන්ධ එක්ස්පර්ට්. කවුද? ඔබ අපි සියලු දෙනා. හිතක් හිතක් ගන්න පින් මොකද්ද ඔය කරන්නේ? දුක හදනවා. ඔය දුක හදන්නේ, ඔබයි හදන්නේ දුක. ඔන්න ඔය දුක හදන එක නවත්ත ගන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එහෙනම් බලන්න උන්වහන්සේ බලනවා. ජාතිය නිසා පින්දුරින් ජරා මරණයට පත් වෙනවා. එහෙනම් අන්න ජාතියට හේතුව හොයන්න කියලා උන්වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ මනසිකාර කරනවා. කොහොම මොකද මේ ඇයි මේ ජාතිය කියන කාට ගත්තේ? යම් තැනක භවයක් හැදිලා තියෙනවා නම් ජාතිය හැඩගෙන එක නවත්ත ගන්න බෑ. මොකද බින්දින යමක ආර්ය විනේ යමක් දකින්නවා කියලා කියන්නේ හතරකාරින් ඔක දැක ගන්න ඕනේ. ජාතිය කුමක්ද කියලා තැනක දැක ගන්න ඕනේ. මොකද මේ ජාතිය කියලා කියන්නේ? ඒ කියන්නේ ජාතිය දුකක් කියලා දැක ගන්න ඕනේ. බලන්න. ජාතිය විතර දැක ගන්න නෙමෙයි තියෙන්නේ. ජාතිය දුකක් බව දැක ගන්න ඕනේ. ඒකයි ඒකට දුක්ඛාරය සත්‍ය කියලා කිව්වේ. මේ මම දන්නේ ඔබට මේ කියනවා තේරෙනවද කියලා බින්දින. මම පුළුවන් තරම් සරල කරලා කියනවා හොඳ අවධානයෙන් අහගන්න. චතුරාර්ය සත්‍ය පළවෙනි ආර්ය සත්‍ය මොකද්ද? දුක්ඛ ආර්ය සත්‍ය. දෙවෙනි ආර්ය සත්‍ය මොකද්ද? දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. එතකොට මේ ආර්ය සත්‍ය දැක ගන්න කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. දුක්ඛ ආර්යව දකින දුක දකින්න. අනාර්යව දකින දුක ආයේ දකින්න පුළුවන්ද? නෑ, ඒක විඳින්නයි තියෙන්නේ. ආර්යව දකින දුක දකින්න. ඊට පස්සේ කියනවා ආර්යව දකින දුකේ හේතුව දකින්න. ඒ හේතු නිසා මේ දුක උදා වෙන්නේ කියලා දැක ගන්න. ආර්යෝ දකින්න දුකේ හේතුව දැකගෙන අන්නේ හේතුව නිරුද්ධ කර තැන ආපෝසරයක් ආර්යෝ දකින්න දුක උදා වෙන්නේ නැති බව දැක ගන්න. උනාසේ සරලව කිපිටේ මම තව තවත් වචන ඔබවලා මේ කියන්නේ. ආර්යෝ දකින්න දුකේ දැකගෙන ඒකට හේතුව අහවල් දෙය කියලා දැකගෙන ඔන්න ඔය හේතුව නිරුද්ධ කරාම දුක නිරුද්ධ ආර්යෝ දකින්න දුක නිරුද්ධ වෙනවා කියලා දැකගෙන ඔය කින ආර්ය දකින දුක නිරුද්ධ කරගන්න මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බව දැක ගන්න. අන්න චතුරාර්ය සත්‍ය දැකගත්තා. ඔය හැමතැනකම පිංගුදුන් උන්වහන්සේ කියන්නේ ඕනේ බෑ කොයි එකේ දුක දකින්න කියලා? ඕනේ නෑ කොයි එකේ දුක දකින්න කියන්නේ? ඕනේ. එනම් පින්දින උන්වහන්සේ කියද්දී මේ ජාතිය දකින්න කියලා උන්වහන්සේ කියන්නේ ජාතිය දුකක් බව දකින්න. පරිසම්පාදයේ කොහෙද අවිද්‍යාවේ තණ්හාවේ නැත්තේ? කොයි තැන්වලද? අවිද්‍යාවේ තණ්හාවේ නැත්තන් ටික මොනවද කියන්නේ? එහෙම දන්නේ නැහැ පින්දින. හැමතැනම අවිද්‍යාව තණ්හාව තමයි තියෙන්නේ. පටන් ගත තැන ඉඳන් ඉවරන තැන දක්වා අවිද්‍යාව තණ්හාව තමයි තියෙන්නේ. මොකද අවිද්‍යාවෙන් තණ්හාව තමයි මේකේ එනර්ජි එක දෙන්නේ, දුවන්නේ. ඔය ගොන් වැඩේ කරන්න එනර්ජි එක දෙන්නේ අවිද්‍යාවේ තණ්හාව කියන දෙන්න තමයි. ඉතින් අවිද්‍යාව තණ්හාව තියෙන තැනක පිටින් දුක නැති වෙන විදිහක් නැහැ නේද? ඇයි? යංකින්ච සමුදය ධම්මා. මොකද සමුදය උනේ? දුකමයි. වෙන මොකුත් උදා වුන්නේ නැහැ. එහෙනම් අවිද්‍යාව තණ්හාව යම් තැනක තියෙනවා නම් පිටින් එතන උදා වුනේ දුක සහ තව
දුකයි මොකුයිද නෑ මොකුත් නෑ දුක විතරයි එහෙනම් අවිද්‍යාවෙන් තණ්හාවෙන් නෙමෙයිද ඔය ජාති උදා වුනේ එහෙනම් ඒක දුකක් නෙමෙයිද ඒකාන්තෙම දුකක් එහෙනම් ජාතිය දකින්න කියලා උන්වහන්සේ මොකද්ද කිව්වේ ඇයි ඊට පස්සේ එහෙනම් හිතලා බලන්න පින්නේ ඇයි උන්වහන්සේ ඊට පස්සේ කිව්වේ ජාතියට හේතු හොයන් ඊට පස්සේ ඒ හේතු නිරුද්ධ කරන් හේතු නිරුද්ධ කිරීමෙන් ඵලෙ නිරුද්ධ වෙන බව දැක ගන්න ඉතින් නිරුද්ධ කරන්න කියලා කලින් එකේ කිව්ව නේද යංගින්ජ සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං තී කියලා නිරුද්ධ කරන්න ඕනේ මොනවාද කියලා උන්වහන්සේ කලින් කිව්ව නේද මොකද්ද නිරුද්ධ කරන්න කිව්වේ දුක නිරුද්ධ කරගන්න කියලා කිව්වේ එහෙනම් ඊට පස්සේ කියනවා ජාතිය දකින්න ජාතියට හේතුව දකින්න ජාතියට හේතුව නිරුද්ධ වුනහම ජාතිය දුරු වෙන බව දකින්න ජාතිය නිරුද්ධ කරන මාර්ගය දැක ගන්න එහෙනම් මේ ජාතිය කියලා කියන්නේ මොකද්ද දුක අනාරයත් ඕකම නේද කියන්නේ ජාති දුක කියලා නේද ඔබ පිළිගෙන තිබ්බේ බලන්න මේ ඔබ බර්ත්ඩේ පාටි එක දැම්මේ ෆියුනරල් පාටි එක දාන්න ඕන දවසට නෙමෙයිද ඔබ ෆියුනරල් එක දැම්මේ බර්ත්ඩේ එක දාන්න ඕන දවසට නෙමෙයිද දරුවෙක් මේ ලෝකයට ආපු දවස ඉඳන් ඒ දරුවට දැන් කරන්න වෙන්නේ මොකද්ද සැප විඳින්නද දුක් විඳින්න ඒක දන්නව නම් පින්ද මේක ගැන මම බර්ත්ඩේ පාටි එකක් දැම්මා කියලා ඔබ මරණයෙන් පස්සේ උපත්තියක් නැහැ කියලා හිතාගමු මොහොතකට. දැන් ඒ දරුවට මැරෙනව හැරෙන ඊට වඩා සපක් තියෙනවද? මරණයෙන් පස්සේ උපත්තියක් නැත්තම් නෑ නෙමෙයි. අවදි වෙන්න ප්ලීස්. හලෝ. ඒ ගොන් අදහස් මගේ හිතේ නෑ දැන්. ඉස්සර නම් තිබ්බා. මරණයෙන් පස්සේ කොයි උපත්තිය මොන පිසු කතාවද? ඒ ඉස්සර. ඒ තරි ගොන් හරක කාලේ. ඒ අන්තට්ටුව ගැලෙව්වා. හොඳාකාරයෙන් පේනවා මේ පරිසම්පාද දැක්කට පස්සේ පෙළෙන එක ඒකාන්තයෙන් මායි පෙළීමේ නිදහසින් උපදිනවා කියලා. ඒක ආයේ දෙකක් නැහැ. කෙසේ හෝ මරණයෙන් මත්තට උප්පත්තියක් නැත්තම් මිනිස්සෙක්ට වෙන්න පුළුවන් ලොකුම යහපත මොකද්ද? මොකක්ද ලොකුම වෙන්න පුළුවන් ලොකුම යහපත? මරණ එක. ඇයි ඊට පස්සේ දුක තියෙනවද? නැහැ. එහෙනම් එදාට දාන ඕනේ ෆියුනරල්ද? ඉතින් මරණයෙන් පස්සේ දුගතියකට යන්න බෑ කියලා හිතන් ඉන්න පිරිස ගහන RIP. මොකද? Rest in peace. ඔය ෆිල්ම් වල හැමෝම දැකලා තියෙන RIP කියලා ගහලා තියෙන Rest in peace. ඒ කියන්නේ දැන් තමයි peace. ඒතර ඒකෙන් කියන්නේ මෙතුව කල් මොකද උනේ? ඒතර දැන් නම් Rest in peace. එහෙනම් උන්ගෙන් අහනවනේ එහෙනම් මෙතුව කල් මොකෝ කර කර හිටියේ? එහෙනම් ජීවිතය කියලා කියන්නේ වෝ එම් පීස් නේද? ලියෝ ටෝල්ස්ටෝයි නමේ ඕක ලිව්වේ. මේ ලෝකේ තියෙන සදාතනික යථාර්ථය පින්වතුනි. එහෙනම් මිනිස්සු ජීවත් වෙනවා කියලා කියන්නේ මේ ජීවන අරගලය. ඔබ බොහොම ප්‍රිය කරන වචන ඕවා. නේද? බැන්ඩියක් දාද්දි, බයිට් එකක් අද්දි ඕවනේ කතා කරන්නේ. මේ ජීවන අරගලය මචං මාරුයි මේ ජීවිතේ. ඉතින් ඔකට බොහොම සරල උත්තරයක් තියෙනවා. මේ බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ නැහැ මරණින් මත්තේ උප්පත්තියක් තියෙනවා කියලා. ඒකනේ අත කතාව. ආංකෝ කතා කරමු. නින් ජීවිතේ ජීවත් වෙනවා කියන්නේ ප්‍රශ්නයක් නෑ. ණය ගෙවන්න ඕනේ, දරුවෝ බලා ගන්න ඕනේ, රස්සාව කරන්න හරි කරදරයි. ලෙඩ වෙනවා, වයසට යනවා. සරල උත්තරයක් නැද්ද? මං කියන්නේ නැහැ උත්තරේ මොකද්ද කියලා. නිකන් ඉල්ලම් පරාජිකා වෙන්න ඕනේ නෑ. මම බුද්ධියක් තියෙන මිනිසුන් හැටි ඔබට තේරෙන්නේ නැහැ මොකද්ද මම මේ කියන්නේ කියලා. නමුත් පින්වතුනි ඔබ හරියට මේ දහම අවබෝධ කරගත්තනම් ඔබ දන්නවා මොකද ඒ මිනිස්සු කියන්නේ පින්වතුනි ඕනේ බෑ ඕනේ නෑනේ එහෙනම් අර උත්තරේ ගතර කමක් නෑ මොකද ඒකලා හිතන් ඉන්නේ දිව්‍ය ලෝකෙට ගියාට පස්සේ ඕනේ තියෙනවා ඕනේ පුළුවන් දිව්‍ය ලෝකෙට ගියාට පස්සේ ඉතින් පොඩි දරුවෙක් එයාගේ අයියලා අක්කලා නැන්දලා මාමලා දිහා බැලලා මොකද හිතන්නේ මට ඕනේ මට බෑනේ ඒගොල්ලන්ට පුළුවන් ෂෝක් එකකට කාර් එක ගලවගෙන යන බ්‍රූම් බ්‍රූම් ගේ මම ගෑන් ළමෙක් දිහා දැක්කොත් තමයි අම්මා බයින් තාත්තට පුළුවන් ඕන ඕනයි දිහා බල බල යන්නේ
ඉතින් පොඩි එකා හිතා ගන්නවා මම ඉක්මන ලොකු වෙන්න ඕනේ. දැන් මෙතන ලොකු ලොකු වෙලා ඉන්නයි මොකද හිතා? අනේ පොඩියට හිටියා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? හේතුව පින්වතුනි ඔය හැම වෙලාවෙම උත්තර හෙව්වේ ඕනේ බෑ ඕනේ නෑ. කොතනද උත්තර හෙව්වේ? එක්කෝ බෑ නැත්තන් නෑ. මොකද ඔබ අවබෝධ කරන් තිබ්බේ නෑ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. සමුදය වුණා නම් යමක් පින්වතුනි ඒක දුකක්මය හැර වෙන එකක් නොවේමය. දුක විඳින්න කැමති නැත්නම් දුක දැකගත යුතුමය. දුක දකිනවා වනාහි දුකට හේතුව දැක ගැනීමය. දුකට හේතුව දැකගත් කල්හි ඒ හේතුව නිරුද්ධ කළ හැකිමය. හේතුව නිරුද්ධ කළ කල ඵලය නිරුද්ධ වනවා නියතය. ඒ හැරෙන්නට වෙන කළ යුතු දෙයක් නැතිමය. එහෙනම් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යමක් උදා වුණා නම් ඒ කාන්තෙම එය නිරුද්ධ කළ යුතුමය. ඒකට හේතුව අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් උදා වුණේ මොකක්මයද? දුකමය. මම අර මුලින් කීප එක හය මතක් කරගන්න. ඇහැයි රූපයයි ගැටිලා රූප වේදනා සංඥා සංකාර විඥාන උදා වුණේ අවිද්‍යාව නිසාද තණ්හාව නිසාද? මොකක් නිසාද? විපාක නිසා. අවිද්‍යාවයි තණ්හාවයි එතනට අදාළ නෑ. එහෙනම් ඇහැට රූප පේන පින්දුනේ කර්ම කරන්න ඕනේද? නෑ. එහෙනම් මට කියන්නේ ජීවත් වෙන කර්ම කරන්න ඕනේද? නෑ. යසාගේ ජීවත් වෙන පුළුවන් කර්ම කරන්න නැතුව. කර්මයක් කරපු ගමන් මොකද අරගන්නේ? දුක. එතකොට පින් කරහම් හරි දිව්‍ය ලෝකෙ ගියාම නේද? පින් කළා දිව්‍ය ලෝකෙ ගියා. දැන් දුක නැද්ද? මෙතන මේ කර්ම කරනවා කියලා කියන්නේ තියෙන්නේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් හිතක් ගොඩනගන එකට. මිසක් මල් පහන් පත්තු කළේ ඒ ඔක්කොම අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් තමයි කරන්නේ. අபிසංකාරයක් කරා නම් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් කරේ. ඔය කරේ දුක, ඔය කරේ කර්මයක්. වැඩේ කියන්නේ පිටුම පිනක් කරත් ඒ හිතත් වැය වෙනවනේ. පව් හිත විතරද වැය වෙන්නේ? පින් හිත වැය වෙන්නේ නැද්ද? නෑ, ඊට වඩා ඉක්මනට වැය වෙනවා. එහෙම නෑ. අමෙන් නික අපිට හිතන්න කිව්වේ පින්. එහෙම වෙන්නේ නැහැ. ඔක්කොම එක වේගෙට තමයි වැය වෙන්නේ. නෝ සල්ලි හම්බෙන්න කම්බ කරන්නද ලේසි, වීදම් කරන්නද ලේසි? වීදම් කරන්න ලේසි, ඔබ දන්නවනේ. පින් කරන්නේ කොච්චර අමාරුද? ඉතින් කෙසේ හෝ පින්දෙනි පිනක් කරත් පවක් කරත් ඔබ ආනින්ජයක් කරගත්තත් මොකක් කරත් පින්දෙනි උදා වුණා නම් වැය වෙනව තමයි. ඒ කියන්නේ විපාකයට ආපු හිතත් උදා වුණා නම් වැය වෙනව තමයි. ආයක විපාකෙන්ද කර්මෙන්ද එකකව අදාළ නැහැ. උදා වෙච්ච දේ වැය වෙනවා. ඇයි ඒ? ඇයි උදා වෙච්ච දේ වැය වෙන්නේ? ඇයි උදා වුනේ? ඔන්න ඔතනින් ගන්න. ඇයි උදා වුනේ? ඇයි උදා වුනේ? හේතු එකතු වෙච්ච නිසා. ඒ අදාළ කරන හේතුව එකතු වෙච්ච දන්න පින්දෙනි ආය උදාන එක නවත්තන්න පුළුවන්ද? හරි, ගින්නයි දාහ්‍ය ද්‍රව්‍යයි ඔක්සිජනුයි. මට ගින්නක් හටගන්න නැති ක්‍රමය කියලා දෙන්න. සමහර ගින්නනේ දාහ්‍ය ද්‍රව්‍යයි ඔක්සිජනුයි ජල උෂ්ණත්වයයි. ඔන්න ඔය තුන එකතු වෙච්ච තැන ගින්නක් හට නොගන්න ක්‍රමය මට කියලා දෙන්න කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවද? පුළුවන් දෙයක් කරන්න. ඒක කරන්න බෑ. මොකද හේතු තුන එකතු වුණා නම් පින්දුනේ ඵලයක් හැදෙන එක නවත්තන්න බෑ මොන සක්කරටවත්. ආයි බුදුහාමුදුරන්ටත් ඒක නවත්තන්න බෑ. උන්වහන්සේ ඉර්ධියක් පැවත් පින්දුනේ කරන්නේ ඔය එක හේතුවක් අයින් කරන එක. එච්චරයි. තනිකර හේතුඵල ධහමට සියලු දෙනා නතු වෙන්න ඕනේ. සියලු දෙනා යටත් වෙන උතුර හේතුඵල ධහමට. ඒක මේ ලෝකේ තියෙන සදාතනික ධහමක්. බුදු වුණේ කොහොමද? බුද්ධත්වය කියලා කියන්නේ මොකද්ද? හේතුවල ඵලයක්. සාරසංකේ කල්පලක්ෂයක් මොකද්ද උන්වහන්සේ කරේ? හේතු එකතු කරා. එකතු කරා, එකතු කරා, එකතු කරා, එකතු කරා, එකතු කරා යම් තැනකදී හේතු සියල්ල සැකසුණා. අන්න එතනදී බුදු කෙනෙක් උදා වුණා. එන අරිහතුන් වහන්සේලා කොහොමද බිහි වෙන්නේ? ලක්ෂ ගණන් කොහොමද බිහි වෙන්නේ? ආ, ඒසලා එක්කෙනෙක් ගාන බලමු. ඊට පස්සේ බලමු ලක්ෂ ගණන් කොහොමද බිහි වෙන්නේ කියලා. ඒක අරිහතුන් වහන්සේ නම බිහි වෙන්නේ කොහොමද? හේතු ටික එකතු කරගත්ත තැන. මොනවාද හේතු?
ඔබ සියලු දෙනා තුල අරිහතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඇත්තම කතාව ඔබ සියලු දෙනාග අරිහතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඔබට තියෙන පින්දින අන්නේ අරිහතුන් වහන්සේ විස්මතු වෙන අවස්ථාව සලසලා දෙන එක. මොකද අරිහතුන් වහන්සේගේ කර උට දාලා තිනවා ඔබ අසුචි තලි 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 තලි. හට්ටි මුට්ටි වට් පෙට්ටි ගණන් දාලා තිනවා අසුචි. ඔන්න ඔය අසුචි ටික අයින් කරන්නයි තියෙන්නේ. ඔබ කබඩය සුද්ධ කරන්නේ කොහොමද? අල්මාරිය කොහොමද සුද්ධ කරන්නේ? දොරදේ කරිලා ඔක්කොම ඇඳුම් ටික එළියට ගන්නවා. මගුල් දැල් කඩලා දානවා. දූවිලි ටික අස් කරනවා. නේද? ඊට පස්සේ තෙතරෙ දිග ඇල්ලක් කරගෙන හොඳට තෙත මාතු කරලා හැමතැනම සුද්ධ පවිත්‍ර කරනවා. ටිකක් වෙලා තියෙනවා වේලෙන්. ඊට පස්සේ ආයි සුද්ධ වෙලා තියෙන අල්මාරියකුත් එතන ගෙනත් තියෙනවා. නෑ, ඔය කරන ක්‍රියාවලිය මොකද කරන්නේ? කුණු ටික අයින් කරනක නේද කරන්නේ? ඒකයි බින්දුන ඔකට කුසලයේ කිව්වේ. කුණු ටික අයින් කරන්නයි තියෙන්නේ. කුණු අයින් කරාට පස්සේ එහෙනම් එතන හැමදාමත් තිබ්බේ නැද්ද සුද්ධ පවිත්‍ර අල්මාරිය? පිරිසිදු අල්මාරියක් හැමදාමත් එතන තිබ්බේ නැද්ද? තිබ්බේ නැද්ද? තිබ්බා. පිරිසිදු අල්මාරිය හැමදාමත් එතන තිබ්බා. ඒක අපිරිසිදු වුණේ පින් උතුණි අර දූවිලි ඒකේ ಜಾති දේවල් එතන එකතු වෙලා. එන ඔබට කරන්න තියෙන එක දෙයයි. ඔබ තුල ඉන්න අරිහතුන් වහන්සේ බිහි කරන්න. ඔබ ගාව තාම අරිහතුන් වහන්සේ නමක් නැත්තේ පින්වතුනි ඔබ ගාව දුක හදන ක්‍රියාවලිය තියෙන නිසා. එච්චරයි. මිසක් ඇහැයි රූපය ගැටලා රූපය පේන නිසා නෙමෙයි. ඒක විපාකෙට සිද්ධ වෙන දෙයක් නේ. ඔබ තාම අරිහත් වෙලා නැත්තේ පින්වතුනි දුක හදන ක්‍රියාවලිය ඔබේ සිතේ දුවන නිසා. එච්චරයි. ඉතින් මේ ඔබට කියන්නේ දුක් වෙන්නේ නැතුව ඉන්න කියලා. බානක කීපාරක් ඒක කියන්න ඕනද කියලා? ඔන්න සතුට වෙන්න නැතුව ඉන්න කිව්වනම් හිතන්න තිබ්බා. මේ දුක් වෙන්න නැතුව ඉන්න කියලා කියන්නේ. ඒකත් අහන්න යන කිව්වට. දුක හදන්න නැතුව ඉන්න. සැප හදන්න නැතුව ඉන්න කියලා නෙමෙයි කියන්නේ. සැප උගාව තියෙනවා. දුක හදන්න නැතුව ඉන්න. මොකද ඒ දුකෙන් තමයි පින්වතින් අර සැප වහගන්නේ. මොන සැපද? නිරාමිස සැපය. මොකද ඔබේ හිත ඇලිලා තියෙනවා පින්වතින් දුකෙන් නිදහස් වීමකට දැනෙන සැපයට. ඒකයි ප්‍රශ්නේ. නිරාමිස සැපේ ඔබේ හිතපත් වෙන්නේ නැත්තේ ඇයි? දුකෙන් නිදහස් වීමේදී දැනෙන සැපයට ඔබේ හිත ඇල්ලලා තියෙනවා. එයාන හොඳ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩඩ් චොකලට් එකක් තියෙද්දි ඔබ මේ ලොසින්ජර් කැල්ලල් ලෙවකක ඉන්නවා. මාන කොච්චර අපරාධයක්ද කියලා. බෞද්ධයෝ තරම් මේ ලෝකේ සතුටින් ඉන්න පුළුවන් පිරිසක් ඉන්නවද? ඔබ මට උත්තර දෙන්න. බෞද්ධයෙක් තරම් මේ ලෝකේ සතුටින් ඉන්න පුළුවන් කෙනෙක් ඉඳීවිද? දැන් අර කියනවට නෙමෙයි නේද ඔක් කියන්නේ? ඔබට හොඳටම තේරෙනව නේද මේ එහෙම ඉන්න විදිහක් නැහැ කියලා. බෞද්ධයේ තරම් මේ ලෝකේ සතුටින් තව කෙනෙක් ඉන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඔබ හිතලා බලන්න ඔබ කොච්චර වාසනාවන්තද කියලා. මෙතන දේසුස් වහන්සේගේ පිළිමයක් නැතුව තථාගතයන් වහන්සේගේ පිළිමයක් තිබෙක් ගැන. දැන් මං දේසුස් වහන්සේ නිග්‍රහ කරාද? අවමන් කරාද? නෑ. අපි මොකද ප්‍රාර්ථනා කරන්නේ? උන්වහන්සේත් නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා. ඔබ හිතලා බලන්න කොච්චර වාසනාවන්තද පින්දින මෙතන. ශිව දෙවියන්ගේ පිළිමයක් නැතුව තථාගතයන් වහන්සේගේ පිළිමයක් තියෙන එක ගැන. මොකද මේ ලෝකෙට පහළ වෙච්ච හැම අනික් හැම දාර්ශනිකයම ඔබට කිව්වේ කමාව තියන්න. කමාව නෙමෙයි ප්‍රශ්නේ. නෑනේ. අන්න ඒක පිළියම් කරගන්න. එන්න දිව්‍ය ලෝකෙට, එන ස්වර්ගයට, මං ගාවට එන්න. එතන හොඳයි. එතන හොඳයි. දැන් ඔබට තේරෙනවා එතන හොඳ වෙන්න විදිහක් නෑ කියලා. මං කිව්වර එක පිළි අරගෙන වැඩක් නෑ පින්තුනි.
මංකියවට පිළිලා ඒක අහගෙන වැඩක් නැහැ. ඒක ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. මොකද ඔබට ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ පින්දින යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියන දහම් කාරණා ඔබට අවබෝධ වෙච්ච දවසටයි. ඒ කිව්වේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යමක් ඉපදුනා නම් මේ ලෝකෙට ඒ ඉපදුනේ පාන් රාත්තලක් විතරයි. එම අපා එහෙමද? නෑ නෑ, මොකක් විතරයිද? දුක විතරමයි. දුකයි තව මොකයිද? නෑ නෑ, දුක විතරමයි. එනාරු ඇහෙන් රූප බලන අවිද්‍යා තෘෂ්ණාව ඕනද? නෑ. කනට ශබ්ද ඇහෙන අවිද්‍යා තෘෂ්ණාව ඕනද? නෑ. දිවට දර්ශ දැනෙන අවිද්‍යා තෘෂ්ණාව ඕනද? නෑ. කායට ස්පර්ශ දැනෙන අවිද්‍යා තෘෂ්ණාව ඕනද? ඔබට හිතයක් හිතන්න අවිද්‍යා තෘෂ්ණාව ඕනද? නෑ. ඉතින් මොකටද එහෙනම් අවිද්‍යා තෘෂ්ණාවයි? ඔන්න ඔයක පන්නලා දාන්න ඕන. මොකටද ඔබ තියන් ඉන්නේ? ඕකෙන් ඔබට දුකක් හැරෙන වෙන මුකුත් දුන්නේ නැත්නම් පින්දින මොකටද තියන් ඉන්නේ? සත පහක් ඔබට ලාභයක් ලැබුන්නේ නැහැ නේද තිබ්බ කියලා. මෙහෙම ඉතින් අවිද්‍යාව තෘෂ්ණාවේ ඔබට සැප ගෙනත් දෙන්නේ නැහැ. කමන්නේ ඊට බුදෙන්කෝ. ඕම් කියන්න පුළුවන්. අවිද්‍යාව තෘෂ්ණාවේ සැප දුන්නේ නැහැ. කමන්නේ ඔය ඉන්නක පැත්තටලා. ඔය දෙන දෙයක් කාලා. හැබැයි සැප ගෙනත් දුන්නේ නැහැ විතරක් නෙමෙයි. දුක නම් ටොම් පිටින් ගෙන දුන්නා. මේ ලෝකේ දුක හදන එකම එක ක්‍රියාවලියයි තියෙන්නේ. යං කිංචි සමුදය ධම්මං. අවිද්‍යාව තෘෂ්ණාව එකතු වුණා නම් එතන දුකක් විතරමයි. ඒකයි මං කිව්වේ ඔබට දුක ඕනේ නම් පින්විතනි මං ගාවට ඇවිල්ලා පෙන්නන්න. අපි හන්ද මේ මං ගාව දිනවා අවිද්‍යාව මේ. අවිද්‍යාව දිනවා තෘෂ්ණාව දිනවා. ආ හරි එහෙනම් දෙන්න. ඔබ මෙතෙන්ට ඇවිල්ලා කිව්වොත් අපි හන්ද මං ගාව අවිද්‍යාව තෘෂ්ණාව නෑ දුක දෙන්නකෝ. බෑ. කියන දැනගෙන වඳින්න. ඒත් බෑ. කෝටියක් දෙන්න බෑ ඉතින් බෑ. ඇයි? අවිද්‍යාව තෘෂ්ණාවයි නෑ. එහෙනම් අරිහතුන් වහන්සේ නමක් මෙතෙන්ට ඇවිල්ලා කිව්වොත් එම් ස්වාමිනි මට දුක ටිකක් දෙන්නකෝ. අපිට මොනා කරලා දුන්නා හතර දුක දෙන්න පුළුවන්. දුක දෙන්න බෑ. ඇයි? දුක කියන්නේ දෙන්න පුළුවන් එකක්ද? නෑ, දුක කියන්නේ හිත තුල හදාගන්න එකක්. කොහොමද හදාගන්නේ? අවිද්‍යාවයි තෘෂ්ණාවයි එකතු කරගත්තා. උදා කරගත්තා. ජාතිය හදාගත්තා. අර උදා වෙලා වැය වෙලා යන අහිංසකව උදා වෙලා කාටවත් කරදරයක් හිරිහැරයක් නැහැ නේද මේ උදා වෙලා වැය වෙලා යන ටික? නේද? මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ උදා වෙලා යන කාටවත් කරදරයක් නැහැ. කාටවත් හිංසාව පීඩාව මොකක්ක කරන්නේ නැහැ. අවිද්‍යාව තෘෂ්ණාව කියලා දෙන්න මොකද කරන්නේ? ගිහිල්ලා ඒ ප්‍රොසෙස් එක හයිජැක් කරනවා. මතකනේ 9/11 ඇමරිකාවේ World Trade Center එකට ප්ලේන් එකක් ගිහිල්ලා හැපුණේ. ඔය ප්ලේන් එක හයිජැක් කරා නේද පිරිසක් ගිහිල්ලා? ISIS දෙකෝ අල්කයිඩද? කවුරු හරි. ඔය ප්ලේන් එක හයිජැක් නොකරන්න. මොකද්ද ඔය ප්ලේන් එකේ ගමන තිබ්බේ? කොහේ හරි එයාපෝට් එකකින් නැගගලා ෂෝක් එකට ගිහිල්ලා, ෂෝක් එකට ලෑන්ඩ් කළා, ෂෝක් එකට ඒක මිනිස්සු ටික බහැලා ගිහිල්ලා ලස්සන දවසක් ගත වෙලා උදා වෙලා ගියා. නම මොකෝ වුනේ? ඕක හයිජැක් කරා. ටෙරරිස්ලා මේක හයිජැක් කරා. හයිජැක් කරාට පස්සේ දැන් ෂෝක් ගමනක්ද ගිහි? නෑ. දැන් ෂෝක් ගමනක් යන්න හිතපු කෙනාට ෂෝක් ගමනක් යන්න බෑ දැන්. දැන් හයිජැක් කරපු කෙනාට ඕන විදිහට දැන් මේ ප්ලේන් එක යවන්න. ඔබේ හිතත් හයිජැක් කළා නෙමෙයිද ඔය තියෙන්නේ? ෂෝක් ගමනක් යන්නනේ ආවේ. ඔබේ හිත හයිජැක් වුණා. කාගෙන්? අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන්. ඇතර මේ අවිද්‍යාව තිබෙනම් තෘෂ්ණාව කෙනෙක් කොහොමද හැදෙන දෙයක්? අවිද්‍යාවෙන් අයිජක් වුණා කියලා කිව්වත් ඇති. අසත්පුරුෂයෙක්ගේ දෘෂ්ටියක් මත බින්න අර ටෙරරිස්ලාව බ්‍රේන් වොෂ් කරලා තිබ්බේ. ඒගොල්ලෝ ඉපදෙනකොට ටෙරරිස්ලාද? නෑ, එහෙම නෑ. පොඩි කාලේ ඉඳන් ඒගොල්ලෝ බ්‍රේන් වොෂ් කරා. ඔය මෙහෙම කරනවනේ, මෙහෙම මේ රට විනාශ කරලා දානවනේ, මේ මිනිස්සු මහ දුෂ්ටයෝ, අපේ නිදහසට බාධා කරන්න මෙන්න මේ කාලා අපි කොහොම හරි කියලා පුළුවන් තරම් විනාශ කරලා දාන්න ඕනේ. මොකද මෙන්න මේකට ඔබේ හිත තියන්න. ඒකට විරුද්ධ වෙන හැම එකක්ම විනාශ කරලා දාන්න. මොකද ආයෙත් කියන්නේ? ඕනේ බෑ. මේක ඕනේ. කරගන්න දෙන්නේ නැහැ නේ මුල්ලා. එහෙනම් මුංග විනාශ කරලා දාන්න. ඒක නෙමෙයි දෙ කිව්වේ. අපිට ඕනේ අපේ නිදහස. ස්වෛර රාජ්‍යයක් අපිට ඕනේ. මම මේ කරපු ඒවා හරිද වැරදිද කියලා කියනවා නෙමෙයි, මම මේ උපමාවක් මේකට ඇඳගන්නේ හොඳේ. උදාහරණයක් ගන්න. මොකද මේගොල්ලෝ කරපු දා හරිද වැරදිද ඒකක් මන් දන්නේ නැහැ.
මට අදාළත් නැහැ. ඒව ගැන කතා කරන්න මෙන්න අපිට ඕනේ. මම මේ ඔබේ ජීවිතේ ඔබ අත්විඳ උදාහරණයක් කරා ඔබට වෙලා තියෙන දේ මම මේ පෙන්වන්න උත්සාහ කරන බින්දු නිසා කරුණාවෙන් අන්නේ අවබෝධයෙන් ගන්න මේ කියන දේ. මිනිසුන්ව බ්‍රේන් වොෂ් කරා. දැන් ලංකා යුද්ධයක් තිබ්බේ. කොටි එක්ක. ඒතර කොටිය කියන එක බිහි වුණේ නැහැ නේ අපි පින්වතුනේ. අහිංසක මිනිසෙක් මේ ලෝකෙට ආවේ. නමුත් දරුණු කෙනෙක් බවට ඒ හිත පරිවර්තනය කරා. දෘෂ්ටිගත කළා. වෙන මොකකින්වත් නෙමෙයි. දෘෂ්ටියකින් හැරෙන්න ඕක කරන්න විදිහක් නැහැ. දෘෂ්ටිගත කළා ඔය තියෙන්නේ. දෘෂ්ටිගත කළා මොකක් ගැනද දෘෂ්ටිගත කරේ? මේ දේ අපිට වටිනවා. අපේම රටක් අපිට ඕනේ. අපේම තනක් අපිට ඕනේ. අපේම රාජ්‍යයක් අපිට ඕනේ. අපේම කොඩියක් අපිට ඕනේ. අපිම අහවල දේ, අපිම මේ දේ, අපේ මේ දේ ආදි වශයෙන් මේ දේ හරි වටිනවා කියලා පින් අර කෙනාගේ හිත දෘෂ්ටිගත කරාට පස්සේ දැන් ඒකට විරුද්ධ වෙන ඕන දෙයක් එක්ක මෙයා සටන් කරන්න ලෑස්ති. එහෙනම් විරුද්ධතාවය හදන්න බෑ පින්තුනේ ඇලීම හදන්න කලින්. ගැටීම හදන්න බෑ ඇලීම නැතුව. ඇලීමයි හිතට ඇතුල් කරන්නේ. ගැටීම නිකම්ම සිද්ධ වෙනවා. කොයි තරමට ඇලිලාද ඒ තරමට ගැටිලා. ඔබ කොයි තරමටද පින්දිනි පැන් රසට ආස? ඒ තරමට ඔබ තිත්ත රසට අප්‍රියයි. ඔබ කොයි තරමටද නිල් පාටට ආස? ඒ තරමට ඔබ අනික් පාටවලට කැමති නැහැ. ඔබ යමකට මොනතරම් වටිනවා කියලා දෘෂ්ටිගත වෙනවද? අන්න ඒ තරමට පින්තුනේ. ඒකයි බලන්න හොඳට කල්පනා කරලා බලන්න ඇයි සෝතාපන්නය අතින් දස කුසල් වෙන්න තියෙන සම්භාවිතාවය අඩු වෙන්නේ? නැති වෙනව නෙමෙයි අඩු වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඉස්සෙල්ලයා තදින්ම දෘෂ්ටිගත වෙලා තිබ්බා. මේ ලෝකේ ආයේ පුදුම සාරයක් තියෙන මේකේ ආයේ අහන්න දෙයක් නැහැ. සාරයක් හැරෙන්න වෙනමකුත් නැහැ මේ ලෝකේ. සාරෙමයි තියෙන්නේ. එතකොට හිතලා බලන්න පින්නේ එහෙනම් මේකට දවසක හිතනොත් හරක් මස් ගන්න ඕනේ කියලා. හරක් මස් තරම් ආස්වාද රහක් වෙන මේ ලෝකේ නැහැ. ඒ තරම් සැපදෙන රහක් තව ලෝකේ මේ ලෝකේ නැහැ. ඒ තරම් සාරවත් දෙයක් මේ ලෝකේ තවත් නැහැ. ඔන්න ඔය තැනට එයාගේ හිත හැරිලා නම් තියෙන්නේ පින්නේ. දැන් මෙයාට හරක් මස් ඕන වෙච්ච දවසක හරක් මස් කඩේත් වහලා නම් අල්ලුව ගෙදර වත්තේ හරකෙකුත් ඉන්නවා නම් දැන් මොකක් කරයිද? ආහන්නත් දෙයක්ද? දොබ හිතයි අපේ හන්දේ මටත් හරක් මස් මං කවදාක අල්ලපු ගෙදර ගිහිල්ලා හරක මරා ගත්තේ නැහැ. ඔව් මොකද තාම ඒ තරම් ඔබට වටනවා කියලා එක හිතුන්නේ නැති නිසා. යම් දවසක හිතලා බලන්න පින්නේ ඔබේ දරුවට දරුණු පිළිකාවක් හැදෙනවා. මාරාන්තික පිළිකාවක්. තව දවස් දෙකෙන් දරුවා මැරෙනවා. දරුවා මරණයෙන් බේර ගන්න ඒ දරුවට හරක් මස් කන්න දෙන්න ඕන. අනිද්ද පෝය. එහෙනම් අද විතරයි කඩේ යන්න පුළුවන්. කඩේ ගිහිල්ලා කඩේ යන්න හදනකොටම වාහනේ දුවා ගන්න බැහැ මොකක් හේතුවක් නිසා යන්න බෑ. නැත්නම් හෙට හෙට වෙදි දවසක් ඇතුළත හරක් මස් දෙන්න ඕනේ. අද පොයේ දවස. හරක් මස් කඩවල වහලා. දැන් අද කන්න දුන්නේ නැත්නම් දරුවා මැරෙනවා. මේ දහමක් අවබෝධ කරගත්තේ නැති අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අල්ලපු වත්තේ හරකෙක් ඉන්නවා කියලා දන්නවනම් හිතලා බලන්න මොකක් කරයිද කියලා. මේක ග්‍රීක්ද මම මේ කියන්නේ? ඕන කෙනෙක්ට තේරෙනවනේ මොකක් කරයිද කියලා. තමන්ගේ දරුවා කොයිතරම් වටිනවද ඒ අම්මට? කොයිතරම් වටිනවද ඒ තාත්තට? ඒ දරුවව බේරගන්න එයා මේ දස කුසල් කරන්න නැඹුරු වෙනවා. ආය අහන්න දෙයක් නැහැ. ඔය දස කුසලයට නැඹුරු වෙන්න තියෙන ප්‍රවණතාවය අඩු වෙන්නේ පින්වතුනි ධම්ම අවබෝධය තුල. අන්න ඒකයි කෙනෙක් සෝතාපන්න වුණාට පස්සේ එයා අකමැති දස කුසල් කරන්නේ. දස කුසල් වෙන්නේ නැහැ නෙමෙයි, දස කුසල් කරන්න අකමැති. මොකද තාමත් දෘෂ්ටිය බිඳුනට අර පුරුද්දට වගේ ඒව නැතුව බෑ. හොඳම උදාහරණයකට සිගරට් බොන මනුස්සයෙක්ට. එයා හැමදාම සිගරට් බොන්න එක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හරි හොඳයි කී කී කර කර ඉන්නවා. යාළුවන්ටත් කියනවා සිගරට් ගාම් සිගරට් ගන්න. සිගරට් පුතේ සිගරට් එක ට්‍රයි කරලා බලන්න. මේක නියමයි. නව දැම් දවසක පින්නේ මෙයාගේ ස්කෑන් එකක් කරලා රිපෝට් එකක් අරගෙන පෙන්වනවා. මේ සිගරට් බීපු පේනව නේද ඔයාලට වෙලා තියෙන දේ? දැන් මේ මනුස්සයා හොඳටම දන්නවා සිගරට් බොනවා කියලා කියන ගහන එකක් 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 ගානේ මගේ ජීවිතේ මරණයටම මරණය සමාන දුකකට පත් වෙනවා. එදායින් පස්සේ පින්නේ මේ මනුස්සයා උත්සාහයක් ගන්නවා මේ සිගරට් බොන වැඩ පිළිවෙල නවත්ත ගන්න. ඔබ මට කියන්න මේ මනුස්සයා ආයි කවදාකවත් තව කෙනෙක්ට ගිහිල්ලා කියයිද මචං ගහමු සිගරට් එකක් කියලා? සිගරට් බොන්නේ නැති මනුස්සයෙක් සිගරට් වලට නැඹුරු කරයිද? නෑ. මොකද මෙයාත් උත්සාහ කරන්නේ මෙයාගේ පුරුද්ද කඩා ගන්න. දැන් මේක වැරදි කියලා දන්නවා. නමුත් අර පුරුද්ද නිසා තාම නවත්ත ගන්න බෑ. සෝතාපන්නයික ස්වභාවය පිළිබඳව ඔන්න ඔය වගේ. එයා දැන් දන්නවා මේ කරන වැඩේ වැරදි. නමුත් පුරුද්ද නිසා නවත්ත ගන්න බෑ. අර හිත පිරිද්දිලා තින්නේ දැන්.
එනිසා මේක කඩා ගන්න බෑ. හැබැයි දන්නව වැරදි කියලා. දෘෂ්ටියෙන් දන්නව වැරදි කියලා. ඉතින් ඒ නිසා පින්වතුනි මේ ලෝකේ ඔබ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම සහ ඒ හරහා එන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දහම කොටස් ධර්ම ගැන ආශ්වාදයි සැපයි සාරයි කියන දෘෂ්ටියේ ඉන්නවා නම් පින්වතුනි ඒවා ඔබට වටින්නේ යම් තරම්ද අන්න ඒ තරමට ඔබ ඒ දේවල් රැකගන්න ලබා ගන්න පරිස්සම් කරගන්න අபிසංකාරයේ වඩනවා ඔබ ඔබට ඒවා ටික දරුණු විදිහට වටින වටින පටන් ගත්තාම මෙයා නැතුව මගේ මන ජීවත් වෙලා වැඩක් නැහැ ඔන්න ඔයතන්ට ආවට පස්සේ පින්වතුනි ඔබ අපුඤ්ඤාபிසංකාරයට පෙරලෙන්න පටන් ගන්නවා ඒ කියන්නේ අකුසල් කර කර ඒ දේවල් ලබා ගැනීම වැඩ පිළිවෙලට ඔබ අනුගත වෙනවා ඔන්න ඔතන නිදහස් වුණාට පස්සේ පින්වතුනි ඔබ පින් කර කර ඒ දේවල් ලබා ගන්න උත්සාහ කරනවා හැබැයි පව් කරන්නේ නැහැ පින් කරනවා ලස්සන වෙන්න කැමති හැබැයි තව කෙනෙක්ගේ ලස්සන අරගෙන මම ලස්සන වෙන්න ඕනේ නැහැ මලපහන පත්තු කළ පූජ කළා ආහෙම කමක් නැහැ හැබැයි යම් දවසක අවබෝධ වුණා නම් පින්දෙනි ලස්සන කියලා කියන්නේ මහ පිස්සුවක් මේ හිතේ පෙලිලා හිත පෙරීමේ නිදහස වීමකට නෝ ලස්සන කියලා කියන්නේ රූපයක් දකින වෙලාවක එතන ඉතින් බාහිර ලෝකෙන් මට ලබා ගන්න පුළුවන් ලස්සන නැහැ මේ සම්පූර්ණ හිතේ වෙන ක්‍රියාවලියක් නේ මේ තියෙන්නේ ඔන්න ඕක තේරිච්ච දවසට පින්දෙනි ආයේ මලපහන පත්තු කළවත් ලස්සන බලාපොරොත්තු වෙයි ඇත්තම කියනවා නම් බින්දනේ ලස්සන කියලා කියන්නේ ආදීනවයක් මේ කාම ලෝකේ. පවුලකට ලස්සන දරුවෙක් ඉපදුනොත් එහෙම. ගෑන් ළමයි කියලා ගමු. පාටි දානවනේ. හරිනම් මොකක්ද දාන්නේ? පවුලකට ලස්සන ගෑන් ළමයි ඉපදුනා කියලා කියන්නේ බින්දනේ ඒ දවස් ඉඳන් අම්මගේ තාත්තගේ ඔළුවේ ගින්දරපත් වුණා නෙමෙයිද? දැන් එක විනාඩි පහක් දරුවා කොහෙද කියලා බලන්න තු වෙන්න පුළුවන්. එහෙනම් මම කියන්නේ මේ කාම ලෝකයේ ලස්සන කියලා කියන්නේ ආනිසංසයක්ද ආදීනවයක්ද? එහෙනම් අපි ඔක්කොම එකතු වෙලා මල් 84000ක පූජාවක් කරලා අපි ඒක සීල දනම් බලා ප්‍රාර්ථනා කරමුද අපි ලබනත් දෙයි ලස්සන වෙලා ඉපදෙන්න කියලා. අපර තේරෙනව නේද පින්වතුනි? මං කියන්නේ මල් පහන් පත්තු කරලා පූජකනේ වැඩදී කියලා නෙමෙයි. ඔබ ප්‍රාර්ථනා කරන්න පිංගුතුනි ඔබේ ප්‍රඥාව ප්‍රාර්ථනා කරන්න. ඔබට ප්‍රඥාව පහළ වේවා කියලා. මේ කෙලෙස් මල් තථාගතයන් වහන්සේගේ දෙපා ළඟට පූජා කරන්න පිංගුතුනි උන්වහන්සේ කෙලෙස් මල් පාගල දැමූ නිසායි. ඒකයි තථාගතයන් වහන්සේ දෙපා ළඟ මල් තියන්නේ. තථාගතයන් වහන්සේ වනාහි කෙලෙස් මල් පාගල විනාශ කළ දාපු කෙනෙක්. මහා උත්තමෙක්, මහා පුරුෂයෙක්. ඔබ වහන්සේ ඒක කළේ යම්සේද මටත් මේ කෙලෙස් මල පාගල දාලා විනාශ කරලා දාලා මගේ චිත්තයත් පාරිශුද්ධත්වයට පත් කරගන්න අවශ්‍ය කරන ප්‍රඥාව පහළ වේවා. අන්න පින්දිනේ ආර්යෙක් මල් පූජා කරනවා. ඉතින් ඔතනට පත් වෙන්නේ කොහොමද පින්දුන ඔබ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ආශාවද සැපයි සාරයි කියලා හිතන් ඉන්න තාක්ක බලන්න මුළු නිවනම පටන් ගන්න ඔතනින් නෙමෙයිද කියලා. සම්පූර්ණ නිවනම් පටන් ගන්න පිඟින්න ඕන නැතනේ. ඔබට හොඳ පාරක් තියෙනවා පිඟින්නේ දැන් ඇල්ල. මේ දවස්වල ඔබට මේ දහමේ පරම ගම්භීර හරය අහන්න ලැබෙන. හොඳ අවධානයෙන් ඔබ අහන් ඉන්න ඕන. ටෙලිග්‍රෑම් එකක් බලනවා වගේ කියලා මතක නැහැ ගුරුහාඳුරෝ ගිය සතියේ කිව්වා. මේ සතියේ මිස් වුණොත් එහෙම ඊළඟ සතියේ ස්ටෝරි එක ෆලෝ කරන්න බෑ. දෙන්න බැරි වුණා නම් ඒක අහගන්න ඕනේ කලින්. එන්න කලින්. ඒකයි දැන් අලුතෙන් ආව පිරිසට අපේ වොසක ධම්ම හඳුනන වහන්සේ වෙනම දේශනාවක් කරනවා. මූලික දහම් කොටස් ආයෙ මුලින් ඉඳන් කියලා දෙන්න. දැන් උන්වහන්සේ මේ දේශනාව අහන්න හම්බෙන්නේ නැහැ. ඒක කරන කැපකිරීම පින්වතුනි. නමුත් උන්වහන්සේ උත්සාහයක් ගනීවි. උන්වහන්සේගේ දේශනා ඉවරනාට පස්සේ මේක රෙකෝඩින් කරගෙන පස්සේ අහන්න. ඉතින් නමුත් උන්වහන්සේ මේ ආරාමේ දවස් 365ම පැය 24ම ඉන්න උන්වහන්සේ නම ඔබ. එහෙනම් අපි දවසට මග පැය 8ක් මග වඩනවා නම් ඔබ පැය කීයක් මග වඩන්න ඕනද? ඊට අඩුවෙන්ද වැඩියෙන්ද? වැඩියෙන්.
අමාරු කෙනා අඩුවෙන්ද කරන්න ඕනේ වැඩියෙන්ද කරන්න ඕනේ පුළුවන් කෙනාට වඩා වැඩියෙන් කරන්න ඕනේ එහෙම නැත්නම් පුළුවන් තරම් ඉක්මනට මේ පැත්තට පයින් මම නම් විශ්වාස කරන්න බැරි පැවිද්ද කියලා කියන්නේ මනුලෝ මත තියෙන දෙව්ලෝ ප්‍රවෘජාව වනාහි මනුලෝ මත දෙති දෙව්ලොවයි මං කියන්නේ ඇයි එහෙම කියන්නේ මේ නිකන් කටටේ නෑනේ මම මේ කියන්නේ ඒකට හේතු තියෙනවා ඔබ දන්නව නේද දිව්‍ය ලෝකෙට ගියත් අතර ගත දේ කට දා ගන්න බෑ කියලා දැන් හකපටස් වගේ ඇයි හිතේ දාගත ගමක වෙන්නේ වැයලා ගියාට පස්සේ ඒකාන්තම දුකටයි පත් වෙන්නේ එහෙනම් පිනෙන් කරන්න පුළුවන් අතර දෙන එක විතරයි නේද භෞතිකව ගත්තත් අතර දෙන එක විතරනේ පිනෙන් කරන්න පුළුවන් අතට හෝ දිවට හෝ ඇහැගාවට හෝ ඔච්චරනේ පිනෙන් කරන්න පුළුවන් පැවැත්ම සඳහා අවශ්‍ය දේවල් මොනවද? ආහාරය. ඉන්න හිටින තැන. ඇඟට වස්ත්‍රයක්. දුකට, නිරත දුකට බෙහෙතක්. ඉතින් දිව්‍ය ලෝකෙ ගියොත් ඕක ඔබට කොහොමද හම්බෙන්නේ? පිනට. ඉල්ලන්න ඕනද කාගෙන්වත්? නෑ පිනට හම්බෙනවා. දැන් මට කොහොමද හම්බෙන්නේ? මම හම්බ කළා. නෑ පිනට. හැබැයි මෙහි දිව්‍ය ලෝකෙ දෙකම එකයි. කටේ දා ගන්න බෑ. අතර හම් වෙනවා. ඔබ දන්නනේ මොකද මේ කටේ දාගන්න බෑ කියලා අදහස් කරන්නේ. ඒ කියන්නේ ඒක හිතෙන්, අවිද්‍යාවෙන්, තණ්හාවෙන් අල්ලගත්තොත් ආයේ යංකින්දි සමුදේ නම්ම තමයි. හිතෙන් අල්ලන්න දිතාකල් ප්‍රශ්නයක් නැහැ. අතින් පයින් කොච්චර ඇල්ලුවත් ප්‍රශ්නයක් නැහැ. හිතෙන් අල්ලුවොත් ප්‍රශ්න තියෙනවා. එහෙනම් ඒක දිව්‍ය ලෝකේ කරත් එච්චරයිනේ. බ්‍රහ්ම ලෝකේ කරත් එච්චරයි. කොයි ලෝකේ කරත් විඳින්නේ හිතෙන් අල්ලගත්ත නම් ප්‍රශ්නයක්. දුක. හැබැයි කොච්චර අතින් ඇල්ලුවත් ගැටලුවක් නැහැ. එහෙනම් පින්වතුනි දිව්‍ය ලෝකෙ ගියත් ඕක හිතෙන් ගත්තොත් දුකයි නං එහෙනම් එතන ඉන්න කාලත් කරන්න ඕනේ හිතෙන් ගන්න නැතු ඉන්න නං හිතට අවශ්‍ය නැත්තම් කෑම මොහකට විතරද කෑම අවශ්‍ය හිතට ප්‍රත්‍ය අවශ්‍ය නැත්තම් දැන් හිතලා බලන්න ඔබ රූප බලන්නේ කායට ඕන නිසා හිතට ඕන නිසා හිතට ඕන නිසා සබ්දාහන්නේයි කායට ඕන නිසා හිතට ඕන නිසා හිතට ඕන නිසා 105ක් ඇති ඕන නම් කායට ඕන නිසා කරන ඉතුරු 95ම් පින්දින හිතට ඕන නිසා නේ කරන්නේ එහෙනම් ඔබ දිව්‍ය ලෝකෙ ගියත් ඔය ටික කරන්න හිත පෙළෙන නිසා නේද? පෙළීමෙන් නිදහස් වෙච්ච දවස නැත්නම් පෙළීම නැති කරගත් දවසට දිව්‍ය ලෝකෙ ගියත් ඔබට කන්න ටිකක් තිබ්බනම් ඇති නේද? මම මේ කියන කාරණා හොඳ සිහි කල්පනාවෙන් අහන්න පිළිදී. ඔබ දිව්‍ය ලෝකෙ ගියත් පරිණිමිත වසවර්තියට ගියත් පින්වතුනි යන්න පුළුවන් උපරිම දිව්‍ය ලෝකෙට ගියත් ඔබේ හිත පෙළීමෙන් දුරු කරගත් දවසට දැන් කන්න ටිකක් තිබ්බනම් ඇති නේද? ඉන්න හිරෙන තනක් තිබ්බනම් ඇති නේද? ඇඟට වස්ත්‍රයක් තිබ්බනම් ඇති නේද? ලෙඩ දුකක් හැදුනනම් බෙහෙතක් තිබ්බනම් ඇති නේද? එහෙනම් මං ඉන්නේ දිව්‍ය මනුස්ස මනුලෝක මත දින දිව්‍ය ලෝකෙ නෙමේද? ඉතින් අනෙක් ඔක්කොම ටික ඕනේ හිත පෙළෙන නිසානේ. ටීවී බලන්න ඕනේ ඇයි? හිත පෙළෙන නිසා. රේඩියෝ අහන්න ඕනේ ඇයි? සින්දු අහන්න ඕනේ ඇයි? හිත පෙළෙන නිසා. කේක් කන්න ඕනේ ඇයි? හිත පෙළෙන නිසා. බඩගින් නිසාද? නෑ නෑ නෑ. හිත පෙළෙන නිසා. එහෙනම් හිතේ තියෙන පෙළීම නැති කරගත්තනම් පින්වතුනි. අරිහතුන් වහන්සේට මේ හිතියත් එකයි. දිව්‍ය ලෝකෙ ගියත් එකයි. ඒ අරිහතුන් වහන්සේට එහෙමනම්. අරිහතුන් වහන්සේට මෙහා පැත්තේ ඉන්න සියලු දෙනා ඔය ඔක්කොම ඉල්ලන්නේ හිත පෙළෙන නිසානේ. එහෙනම් හිතේ තියෙන පෙළීම නැති කරගත්තනම් පින්වතුනි. එහෙනම් මේ තියෙන්නේ පැවිද්ද කියලා කියන්නේ මනුලෝ මත තියෙන දෙව්ලොව නෙමෙයි කියලා මට ඔප්පු කරලා දෙන්න. එන ඔබ ඉන්නේ කොහෙද? මනලෝ මත තියෙන මං කියන්නේ. හොඳ නෑනේ. නිකම් මොකද්ද වගේ මං කියන්නේ. දැන දෙන හිත රිදවන්න හොඳ නෑනේ ඉන්නේ. මේක මනලෝ මත තියෙන දෙව්ලොව. ඔබේ ලෝකය ගැන ඔබ තීරණයක් ගන්න. තීරණයක් අරගෙන. ඔය හොඳ නම් ඔහෙටලා ඉන්න. මෙහෙ හොඳ නම් මෙහෙට එන්න. මෙහෙට වඩා ඔහෙ හොඳයි කියලා පුළුවන් නම් මට ඔප්පු කරලා දෙන්න. අන්න එදාට මාත් වෙන ඔබත් එක්ක යන්න. ඔබට මම මේ චැලෙන්ජ් එකක්. I dare you. ඕන කෙනෙක් මට ඔප්පු කරලා දෙන්න. මෙතනට වඩා උතන හොඳයි කියලා මං දැන් එනවා. මං දැන් එනවා. මෙතනට වඩා උතන හොඳයි කියලා ඔප්පු කරලා දෙන්න.
හැබැයි හේතු යුක්ත සහිතව ඔප්පු කරලා පෙන්වන්න ඕන. මට ගෑණියෙක් ඉන්න ඔබ හතර නෑනේ. ඌරොත් එක කතා කරන්නේ නෑනේ අපි. මම ඒ භාෂාව දන්නේ නැහැ. මට කෙබාබ් කන්න පුළුවන් ඔබ හතර නෑනේ. අර කලින් කිව්වා තමයි තමයි. ඌරොත් එක කතා කරන්නේ නෑනේ. හේතු යුක්ත සහගතව මට පෙන්වන්න පිඟදෙනි මේ ගත කරන ජීවිතේට ඔය ගත කරන ජීවිතේ හොඳයි කියලා මම දැන් එනවා. අන්න ඔබට දෙන චැලෙන්ජ් එක. අභියෝගය. කැමති නම් බාර ගන්න. අපේ මහත්තයර මං කියලා තියෙන්නේ මේ බිත්ති එක ගහන්න කියලා. ලොකු පෝස්ටර් එකක්. සර්ටිෆිකට් එකක් වගේ ෆ්‍රේම් කරලා. තරුණයන්ට කරන අභියෝගයක්. අපේ මාතුරු ඉන්නවනේ ධනවත් අය. මේගොල්ලෝ රැකී රක්ෂා කරලා හරි හම්බ කරවතු සම්පත්. දවස මම අපේ මහත මහත්තයෝ ඔබතුමාට පුළුවන්ද සර්ටිෆිකට් එකක් ගහලා දෙන්න ඔබතුමා පෙරදුනොත් හැබැයි ලක්ෂ පහක් දෙන්න වෙනවා. මොකද්ද අපි හඳුනේ කාරණා? මං කිව්වා මේ ආරාමයට එන තරුණයන්ට අපි අභියෝගයක් කරමු. ඒගොල්ලෝ ජීවත් වෙන ලෝකය හරි සාරයි කියලා අපිට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් අපේ ස්වාමීන් වහන්සේ නමක් එක්ක කතා කරලා ලක්ෂ පහ අපි ඒගොල්ලන්ට දෙනවා. ඒගොල්ලන්ට ඔප්පු කරන්න බැරි නම් ඒගොල්ලෝ භාවනාවට සටහකට එන්න ඕනේ. ඒ මහත්තයා හොඳට දහම් අවබෝධ කරගෙන ඉන්න මහත්තයෙක්. හරි අපි හමු. ලක්ෂ බහන්නේ මම 10ක් දෙන්න. 10 කාර් එකේ අතුරක් දෙන්න. දැන් තාටික දවසක් සර්ටිෆිකට් එක ගන්නවා. එතකොට මේ ආරාමයට ඕනම තරුණෙක්ට පුළුවන් ඒ අභියෝගය කැමති නම් බාර ගන්න. බලන්න අලුත් තරුණෙක් කියලා කියන්නේ ලක්ෂ 10 කියලා කියන්නේ කොච්චර වටින දෙයක් නේ? ගෙයක් එම් හදා ගන්න පුළුවන්. වෙඩින් එකේ ලෝන් එකක් ගෙවන්න පුළුවන්. කොහොමද අනුපු ඩොක්ක? තාටිකක් වෙලා ගිහලා ඔළුව අත ගා ගන්න. වෙඩින් එකේ ලෝන් එක ගෙවන්න පුළුවන්. හිතල බලන්න පින්විතනේ. මේ ඔබට තියෙන අනුකම්පාවට කියන්නේ. ඔබව රිද්දන්න හදනවා එහෙම නෙමෙයි. ඔබට මේ හිතන්න මම මේ කියලා දෙන්නේ. මොකද අපේ අප්පච්චි දෙකත් මම මෙහෙම තමයි කතා කරන්නේ. මම අපේ අප්පච්චිට තමයි මුලින්ම කිව්වේ අප්පච්චි. මතුවත් බයක් විශ්වාස කරන්නේ නැහැ. නෑ. දුකයි නේද ජීවිතේ? ඔව්. එහෙනම් මොකද කරන්න ඕනේ එහෙනම්? මං ගිහි කාලේ අප්පච්චිට කිව්වේ. අවුද නැද්ද? ලොජිකල් නැද්ද මං කියන දේ? ඒකයි කියන්නේ මේ තථාගත දහමට අනුව කතා කරන ඕනම දෙයක් ඔබ ඔප්පු කරලා පෙන්නන්න වැරදි කියලා. අපි සූදානම් ඕන වෙනවා අහලා ගන්න. අපි ඕන දෙයක් හදා ගන්න සූදානම්. වැරදි තැනන පෙන්න තියෙන තැන පෙන්නලා පෙන්න දෙන්න පුළුවන් හදා ගන්න සූදානම්. ඉතින් ඔබත් හිතලා බලන්න ඔබත් වැරද්ද පෙන්නලා දෙනකොට හදා දෙන සූදානම් කෙනෙක්ද කියලා. අපි නම් ඕන වෙලාවක වැරද්ද පෙන්නලා දුන්නාම හදා ගන්න සූදානම්. ඔබ වැරද්ද පෙන්නලා දුන්නාම හදා ගන්න සූදානම්ද? දැන් වැරදි නෙමෙයිද පෙන්නලා දුන්නේ? එහෙනම් හදා ගන්නවද? බොහොම හොඳයි. හරි. එහෙනම් අපි උදේ සාකච්ඡාව මෙතනින් හමාර කරමු. මේ කීප දේවල් ඔක්කොම මතක කරලා දාන් ටිකක් අරගලා හරි ඉන්සරේ දවල් දේශනාවට සම්බන්ධලා ඊට පස්සේ ගිලන්පස ගන්නකොට ඒ ටිකත් අමතක කරලා මම වැරදි හදාගන්න මම මේ කියලා දෙන්නේ. එහෙනම් මතක තියාගෙන ඉන්න එපා ගෙදර. මේ බුද්ධිමේ දේපල ඒව තියලා යන්න ඕනේ. පින්ගදී ඔබත් එක්ක තියෙන ලෙංගතුකමට මේ හැම දෙයක්ම කරන්නේ. අවසාන වශයෙන් මේ ටික කියන්න. අද අපේ අප්පච්චි අම්මයි මෙතන නැන්නේ පින්ගදී ඒකට බණ කියන්න. ඉස්සර මට කන්න බොන්න දුන්නේ ඒ දෙන්න. නමුත් අද මගේ හැම දෙයක්ම කිසිම අඩුවක් පාඩුවක් නැතුව සපයලා දෙන ඔබ සීළු දෙනවා. මේ මෙට්ටවල, කොට්ටවල, පුටුවල වාඩිලා ඔබ සීළු දෙනවා තමයි මගේ අම්මලා තාත්තලා. අපි සීළු දෙනවා ස්වාමීන් වහන්සේලාගේ. අර උන්වහන්සේලා දැන් මේ වාඩිලා ඉන්නේ. ඔබ ගෙන ආපු දානේ වළඳන්. ඔබ මහන්සිලා ඔබ හම්බ කරලා ඔබ ව්‍යාගෙන ආපු දානේ වළඳන් උන්වහන්සේලා වාඩිලා ඉන්නේ. එහෙනම් උන්වහන්සේලා ජීවත් වෙන්නේ ඔබ නිසා නෙමෙයිද? ඒ කාටවත් දැන් අද අම්මලා තාත්තලා නැහැ නේ පින්වතුනි. ඒ හැමෝගේම අම්මලා තාත්තලා ඔබ සීළු දෙනවා. දෝබයිල අපේ බඩගින්න නිවද්දි අපිට තියෙන යුතුකම පින්වතුනි ඔබේ හිතේ ගින්න නිවන්නේ. මොකද අපි ඒ ටික කොහොමද කරගන්නව? ඔබයිල අපේ බඩගින්න නිවනවා. එතකොට අපේ සීළු ගින්න නිවෙනවා. අපිට ඕනේ ඔබට කන්න වෙලා දෙන්න බෑ. මෙතන දෙන්නේ නැත්තම් එහෙනම් අපිට දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අන්නේ දී දීලා ඔබේ හිතේ ගින්න නිවන්නයි අපිටත් ඕනේ පින්වතුනි.
අම්ම කෙනෙක්ට තාත්ත කෙනෙක්ට අපිට දෙන්න පුළුවන් ලොකුම දේ ඒක තථාගතයන් වහන්සේ දේශනා කරනවා කාර දෙක උඩ තියාගෙන අවුරුදු 100ක් බලාගත්තත් වැඩක් නැහැ ඔබේ අම්මට තාත්තට මේ දහම ලබා දීලා එයාට සතර පහෙන් නිදහසන ක්‍රමය කියලා දෙන්න නැත්තම් තථාගත ද්‍රෝහියෙක් වෙන බෑ වින්නතුනි ඒකයි අපිට දරුවෝ වගේ සලකන ඔබ සීලු දෙනාට මේ දහම ලබා දීලා ඔබ සීලු දෙනාට ගොඩ යන්න අවශ්‍ය කරන පාර හදලා දෙන්න අපි සීලු දෙනා මහා වේසක් වීරිය දැල්ල කටයුතු කරගන්න ඒක ඔබ හැමෝටම කරගන්න පුළුවන් අදිෂ්ඨානෙන් වීරයෙන් කටයුතු කරගත්තොත් කියන දේ කියන විදිහට කරොත් මොකද මටත් මමත් ගොඩ ගියේ පින්නේ කියන දේ කියන විදිහට කරපු නිසා මිසක් මට ඕන විදිහට කරපු නිසා නෙමෙයි මට ඕන විදිහට කරා නම් මං අද මෙතන නැහැ මට කියන දේ කියපු විදිහට මං කරා ඔබත් කියන දේ කියපු විදිහට කරනවා නම් ඔබත් ගොඩ යනවා ඒකාන්තයි එහෙනම් අපි ඒ දේට කටයුතු කරගමු හොඳයි නම් කෙටියෙන් පුණ්‍ය අනුමෝදනා කරලා උදෑසන දේශනාව සමාර කරමු එන සිර දනම කල්පනා කරගන්න උදෑසන පටන් මේ මොහොත දක්වාම ත්‍රිවිධ රත්නේ වන්දනා මානයිප උපස්ථාන කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කළා සද්ධර්මයේ දේශනා කළා විදර්ශනාව කර්මස්ථානව මනසිකාර කළා මේ රසපත් කරගත් අනන්ත අපමණ පුණ්‍ය ශක්තිය බල මහිමෙන් ආරාමයේ වැඩ වාසය කරන්නා වූ සිළුමු භික්ෂුන් වහන්සේලාට තනගාර්ග මහතුරුන් සෑම සිර දනටමත් ඒ වගේම නිරන්තරයෙන් අප සිළු දනා කරෙහි මහතුල් ලෙන්ගතු කමගේ හොයල බල්ලා තමන්ගේ දහඩින් මහන්සෙන් කඳුලින් උපයාස අපයා ගත්තව මිල මුදල් විය පැහැදම් කළා අපව නිරන්තරයෙන් රැක බලා ගන්නා වූ දායක දායිකාවන් ඔබ වගේම සිළු දනා සීපත් කරගන්න ඒ වගේම පුණ්‍ය බාරයට සම්බන්ධ වෙලා කටයුතු කරන්නා වූ සෑම සිළු දනාමත් මේ පින් අනුමෝදන් කර ගනිත්වා ඒ සෑම සිළු දනාටත් නිවන් මඟ පූර්ණේ කරගන්න මොනෑම හෝ කරදරයක් බාධා පීඩාව තින්නම් ඒ සෑම සිළු දැක්ම ගස අදූරින් බුත වෙත්වා දසකුසලින්ම මිදෙත්වා දසකුසලින් වරත දසපුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කරදල පින් අනුමෝදන් කරගන්න. ඒ වගේම චිරාත් කාලයක් ශ්‍රී සම්බුදු සාසනේ ශ්‍රී සම්බුදු දේශනේ ශ්‍රී සම්බුදු ශ්‍රාවකයන් රකබලා ගත්තා වූ සක්‍ර දේන්දුතුමා ප්‍රදාන කොටගත් ඒ සදව ලෝක වාසී සීලම දෙවි දේවතාවුන් වහන්සේලා මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ වගේම විෂ්ඨකාමී ප්‍රියකාමී යම් තාක් දෙවි දේවතාවුන් වහන්සේලා පිරිසක් වැඩ සිටිනා නම් ඒ සෑම සිදෙනමත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ සිදු දෙනත් මේ පින් අනුමෝදන් කරගනිත්වා දිව්‍යානුභාවේ දිව්‍ය තේජස වඩ වඩා වර්ධනය වෙත්වා ආයුෂේ වර්ණේ සැප බල පරිභාණ ඥානේ සිරු දනාවත් පිහිටත්වා ඒ සෑම සිදනාමත් දස කුසලෙ මිදෙත්වා දස කුසලෙ වඩත් දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කරදර පින් අනුමෝදන් කරන් ඒ වගේම අනන්ත සංසාර පුරාවට පින් දින අම්මා තාත්තා ඥාති හිත මිතුරු යම් තා පිරිසක් ඇතනම් සතර වර්ගයේම ඥාති පිරිස මේ මොහොතේ සිහිපත් කරගෙන වැලි කැටික තරමකින් වතුරු බිඳුවක තරමකින් උදව් උපදව් කරා වූ ඒ සෑම සිදනාමත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ සිරු දනාවත් මේ පින් අනුමෝදන් කරගන් යම් කිසි කෙනෙක් අභව ස්ථානක පිටලා ඉන්නවා නම් එයින් අද මේ දේවා සම්දිරි සුගති අධ්‍යාත්මයක්ම ලබත්වා දසකුසලින් මිදෙත්වා දසකුසලේ වරත් දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කරදල පින් අනුමෝදන් කරන් අවසාන වශයෙන් දෙනා සීපත් කරගන්න අද උදෑසන පටන් මේ මොහොත දක්වා ඒ කර කියා ගත්තා වූ සීලම පුණ්‍ය කුසල සම්භාර යන්ගේ බල මහිමෙන් ඔබ අප සෑම සිළු දෙනාම මේ මනුසත් භවයේ තුලදීම ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනය තුලදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසන සිට මෙන වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිය ඒකාන්තයෙන්ම සාක්ෂාත් වෙත්වා කියලා සාදු කරදල පින් අනුමෝදන් කරන් ඔබ සිරි දනාට නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා.